අපි දන්නවා අදත් එක දවසක් මෙරටේ දැවැන්තම ජනතා නැගිටීමක් සිද්ධ වුණා ඒ වගේම මෙරටේ පාලකයෝ මුළු ඉතිහාසයක් පුළුල්ලේ පාලකයන්ගේ මතය තමයි රටේ මතය කියලා පම්පෝරි ගහගෙන ඉද්දි එවැනි ආණ්ඩු දන ගස්සන්න පුළුවන් වුණු එවැනි මර මැර බලය යට කරන්න පුළුවන් වුණු දැවැන්ත ජනතා බලයක් මහපාර මහපාරේ අභ්‍යාස කරපු දවස තමයි හරියටම අද දවස කියලා කියන්නේ අපි දැක්ක පහුගිය අවුරුද්දේ මේ වගේ කාලේ වෙනකොට රටේ ජනතාවට තිබුණ බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් උත්තර දිනා ගැනීම සඳහා. ඒත් ඒ වගේම ඒ බරපතල ප්‍රශ්නවල උත්තර ඉල්ලා ගැනීමේ ප්‍රතිඵලය තමයි ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියලා කරපු බලපෑම. ඒතර ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියලා කියන ගමන් ඒ ආශ්‍රිතව ඉල්ලපු තව ඉල්ලීම් ප්‍රමාණයක් තිබුණා. ඒතර ඉල්ලීම් ප්‍රමාණය තමයි ගාලු මෝදර අරගල කරුවන්ගේ ප්‍රකාශයක් විදියට පසුකාලීනව එළියට අවිලා දැවැන්ත මතයක් ගොඩනැගෙන්නේ ඒක තිබුණා ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේවා හොරා කාපු සල්ලි ගේන්නේ කොහොමද කියන ඒවා ඒ වගේම මහජන කවුන්සිල වගේ ව්‍යුහයන් ස්ථාපිත කරන්න ඕන කියන ඒවා ඊට පස්සේ මෙන්න මෙහෙම කියන හදිසි රැඩිකල් ආර්ථික වගේම දේශපාලන ප්‍රතිසංස්කරණ ගොඩක් ඒ අරගලය ඇතුලේ තිබුණා. ඒතර ඒ අරගලය අකණ්ඩව ඉදිරියට යද්දී අපි දැක්ක ගිය අවුරුද්දේ මේ 9 වෙනිදා වෙනකොට ආණ්ඩුවට මේක දරා ගන්න බැරි වෙලා ආණ්ඩු ඉතාම සැලසුම් සහගතව ගාලු මෝදර අරගල භූමියට පහර දෙන්න අදාළ සැලසුමක් ක්‍රියාත්මක කරනවා. එතකොට දැන් ඒ පහර දීමට සැලසුම් කරපු දේශබන්දුලා තාමත් එළියේ. ඒ වගේම ජොන්සන් ප්‍රනාන්දුලා, සනත් නිශාන්තලා ඒ සියල්ල තවමත් එළියේ. හැබැයි ඒ ජනතා නැගිටීමට පහර දෙන්න සැලසුම් කරපු ඒ ආණ්ඩුවේ හැම කෙනෙක්ටම ජනතාව ඒ වෙලාවෙම උත්තර දීලා පෙන්නවා මෙන්න මෙහෙම තමයි ජනතා අරගල වලට අදාළ මර්ධනීය ගෙද්දි ජනතාවගේ පැත්තේ හිටගන්න නැත්තම් වෙන්නේ මොකද්ද කියන එක අදාළව පහුගිය 9 වෙනිදා මැයි මාසේ 9 වෙනිදා උත්තර දීලා ජනතාව පෙන්නවා. තොර දැන් මෙන්න මේ සිදුවීමෙන් පස්සේ අපි දැක්කා ආණ්ඩුව මේ සිදුවීම් වලට අදාළ විවිධ දේවල් කියනවා. ගෙවල් ගිනි ගැහුවයි කියනවා. ඊ වගේම මන්ත්‍රීවරු ඝාතනය කරයි කියලා කියනවා. ආණ්ඩුවට විරුද්ධව ලොකු මැර බලයක් යෙදුවයි කියනවා. හැබැයි අපි අහනවා ආණ්ඩුවෙන් ඒ තත්වයට මේ රට ඇදලා දාන්න දාලා වටපිටාව නිර්මාණය කරේ කවුද? ඒ වටපිටාව නිර්මාණය කරේ එවකට හිටපු මහින්ද රාජපක්ෂ අගමැතිවරයා. තොර ඔහු තමයි මැරයෝ ටික ගෙනාවේ. ඔහු තමයි පහර දීමට අදාළ සැලසුම කරේ. එහෙම කරලා මේ විදියට ඒ අරගල භූමියට පහර දුන්නට පස්සේ එතනින් එහා ඔය දීලා තියෙන උත්තරයට එහා උත්තරයක් අපි නම් දන්නේ නැහැ. ඒ වගේම අපි ආණ්ඩුවට අවධාරණය කරනවා දැන් මේකට වහසිබස් කියද්දී මේකට අවලාද නැගද්දී හොඳට මතක තියාගන්න මැයි 9 වෙනිදා දවල් වරුවක් වගේම ඒ දවල් වරුවට කලින් ඒ දවල් වරුවට කලින් මැයි 9 වෙනිදා උදේ වරුවකුත් තිබුණා. උදේ වරුවකුත් තිබුණා ගාලු මුද්‍ර අරගල භූමියට ඇවිල්ලා රටේ ජනතාව සාමාන්‍ය ලෙස අරගලයේ කරමින් හිටපු එහෙමනම් මේ 9 වෙනිදා දවල් වරුව නිර්මාණය කරේ වෙන කවුරුත් නෙමෙයි එවකට හිටපු ආණ්ඩුව ඒකට දාලව ජනතාව රට පුරා උත්තර දුන්නා. එතකොට දැන් එතනින් පස්සේ තමයි ජුලි 9කුත් ජුලි 9කුත් නිර්මාණය වෙන්නේ. එතකොට ජුලි 9 ජනාධිපතිවරයා එළවා දමන තන්ට අදාළව දැවැන්ත අරගලයක් නිර්මාණය වෙලා රටේ ජනතාවට ගෝඨාභය රාජපක්ෂ එළවා දෙවීම සඳහා වූ හැකියාව හම්බෙන්නේ. හැබැයි අපි විශ්වාස කරනවා මෙතනින් එහාට අකණ්ඩ මැදිහත් වීමක් අවශ්‍යව තිබෙනවා වඩා යහපත් සමාජයක් දිනා ගැනීමට වගේම අරගලයේ අභිලාෂයන් දිනා ගැනීම සඳහා. මොකද මේ රටේ ජනතාව ඉල්ලපු ඉල්ලීම් ප්‍රමාණයක් තිබුණා. ඒ ඉල්ලීම් වල තිබුණ ප්‍රධාන සටන් පාඩයක් තමයි සිස්ටම් චේන්ජ්. සිස්ටම් චේන්ජ් කියලා කියන වෙන මොකක්වත් නෙමෙයි ක්‍රම වෙනසක් මේ පවතින ක්‍රමවේදයේ වෙනසක් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තමන්ගේ දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් ආර්ථික සාධාරණත්වය දේශපාලන සාධාරණත්වය කියන මෙන්න මේ සියල්ල ඉල්ලා සිටීම සඳහා තමයි පහුගිය කාලෙදී මේ මැදිහත් වීම වුනේ. ඒ නිසා අපි දන්නවා දැන් මේ ඓතිහාසික අරගලයේ වෙලා වසරක් ඒ වසර ඇතුළෙත් අපිට තියෙන අකණ්ඩව අයිතීන් දිනා ගැනීම සඳහා වූ මැදිහත් වීමක්. දැන් අපි මේ වෙලාවේ දේශපාලන තත්ත්වය ගත්තොත් අපි දන්නවා මේ වෙද්දී දැන් IMF එකේ ණය අරගෙන ණය උගුලට තවත් හිර වෙමින් තියෙන්නේ. IMF එක සතුරු කරන්න තවත් පැත්තකින් විවිධ කොන්දේසි දාලා රටේ ජනතා දේපළ විකුණන, ඒ වගේම ජාතික සම්පත් විකුණන, ඒ වගේම අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ සමාජ ආරක්ෂණ කප්පාදු කරන මේ සියල්ල කරමින් තියෙන්නේ. දැන් මේ අර්බුදය වතුර ඇතුලේ තියෙන බෝලයක් වගේ යට ගහගෙන ආණ්ඩුව දැන් මොකද කරන්නේ? ප්‍රශ්න ඉවරයි වගේ පෙන්නමින් ඉන්නවා. ආණ්ඩුව හොඳයි, ආණ්ඩුවට පුළුවන්, ආණ්ඩුව මේ විදියට ගියොත් ප්‍රශ්න ටික විසඳයි කියන මනෝභාවය හදමින් ඉන්නවා. හැබැයි අපි දන්නවා ඒක එහෙම කරන්න වෙන්නේ ඊටාම ටික කාලයක් රනිල් වික්‍රමසිංහට, ඒ වගේම රාජපක්ෂ ආණ්ඩුවට. හරි පැහැදිලි, මේ අරගලයේ නැවතත් මේ අරගලයේ නැවතත් ජනතාවගේ අභිලාෂයන් දිනා ගන්න දිල්ලිම් දිනා ගැනීමට අකණ්ඩ විසරහට යනවා. අනේකදී අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා අපේ ප්‍රශ්නවලට උත්තර තියෙන මහපාරේ, අපේ ප්‍රශ්නවලට උත්තර තියෙන මහපාරේ දැවැන්ත මැදිහත් වීම ඇතුලේ ඒ මැදිහත් වීම වෙනුවෙන් අකණ්ඩව පෙළ ගැසෙමු.
පහුගිය අවුරුද්දේ මැයි 9 ජුනි 9 ජූලි 9 මෙන්න මේ කියන අත්දැකීම් හරියට කියවගෙන ඉදිරියේදී වඩා යහපත් සමාජයක් වෙනුවෙන් අයිතින් දිනා ගැනීම වෙනුවෙන් පෙළ ගැහිමු කියන එක අපි ඔබ සියලු දෙනාට කරනවා මම කැමැති මාව හඳුන්වන්න මේ රටේ ලක්ෂ සංඛ්‍යාත අරගල කරුවන් අතර තවත් පුංචි අරගලකාරයෙක් විදියට මම අද දවසේ කතාව ආරම්භ කරන්නම් මේ වෙලාවෙත් පාර්ලිමේන්තුවේ තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා කියන කතාවකින් එයා මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ කියනවා ඒගොල්ලෝ ගාවත් තුවක්කු තිබුණලු අරගලකාරයින්ට පත්තු කරේ නැත්තේ ඒගොල්ලෝ දහම් පාසල් ගිය හින්දලු අපි කියනවා ගෝල් ෆේස් භූමිය තුලත් හරියටම ගිය අවුරුද්දේ මේ දවස වෙනකොට මුළු රටම අරගල භූමියක් වෙලා තිබුණු ඒ අරගලය තුරත් අපි ගාව නම් ආයුධ තිබුණේ නැහැ අපි ගාව තිබුණා බෙදিলা කඩලා වෙන් කරලා තිබුණු ජාතීන් විදියට බෙදලා තිබුණු අපේ එකමුතුකම අපි ගාව තිබුණා විනාශ වෙලා කාබාසීනිය කරලා දාලා තිබුණු අපේ අනාගත අපේ හීන පිළිබඳ බලාපොරොත්තු අපි ඒවා නැවත ලබා ගන්න අපි අරගලයක් කරා ආදරේ අරගලයක් සංස්කෘතික මේ අරගලයක් ඒ අරගලයට අපි හැඩය දුන්නා කලාත්මකව හැඩය දුන්නා බුද්ධිමය වශයෙන් හැඩය දුන්නා අපි එක අප්‍රියල් 9 වෙනිදා ඉඳලා මැයි මාසේ උදෑසන 10 වෙනකනුත් ඉන් පසුවත් අදටත් අපි එක ඒ ආකාරයටම කරගෙන යනවා නමුත් ඔව් ඕගොල්ලෝ ගාව තුවක්කු තිබුණා මේ රටේ දශක ගාණක් දුක් විඳපු මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට ඕගලන්ට උත්තර තිබුණේ නැහැ ඕගොල්ලෝ ගාව තුවක්කු තිබුණා ඕගොල්ලෝ ගාව පොළුමුගුරු තිබුණා ඕගොල්ලෝ ගාව මර්ධනය තිබුණා අන්න ඒකට විරුද්ධව තමයි මේ රටේ මිනිස්සු අරගල කරේ අදටත් ඕගොල්ලෝ තේරුම් අරගෙන නැහැ බේර වැවෙන් නාලක් මිනිස්සු පාරට බැහැලා පාඩම් උගන්නලා අදටත් තේරුම් අරගෙන නැහැ මොකක්ද මිනිස්සුන්ට අවශ්‍ය කියන එක අපි මේ දේශපාලඥයින්ට කියනවා නම වෙනිදාව කියන්නේ නිකම්ම නමයක් නෙමෙයි මේ රටේ මිනිසුන්ගේ චින්තනය මේ මිනිසුන්ගේ ධෛර්යය මේ මිනිසුන්ගේ අපේක්ෂාවන් වෙනස් කරපු නමයක්. ඉතින් ඒ නමයට හැල්ලු කරන්න අපි දකිනවා ඊයේ දවසේ පාර්ලිමේන්තුව තුල ඇමතිවරු යෝජනා කරනවා මින්පසු අරගල ඇති නොවෙන්න ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්න අතිසාරයට අඹුඩ ගහන්න ලෑස්ති වෙන්න එපා. ඔය කොමිෂන් සභා ඔය තුවක්කු ඔය උණ්ඩ හැමදේම නිහඬ වුණා. ජනතාවගේ බලය ඉදිරියේ ජනතාවට ඇහුම්කන් නොදෙන තාක්කල් ජනතාවගේ ප්‍රශ්නවලට සවන් නොදෙන තාක්කල් අරගලය මරන්නවත් අරගලය විකුණන්නවත් අරගලයට උප්පැන්න සහතික දෙන්නවත් අරගලය අවජාතක කරන්නවත් මේ දේශපාලඥයන්ට හැකියාවක් නැහැ. ඒකින්ද අපි මේ දේශපාලඥයන්ට කියනවා නමයෙන් ගත යුතු පාඩම මේ රටේ මිනිස්සුන්ව මර්ධනය කරන්න අනපනත් ගේන එකවත් මේ රට විකුණන එකවත් මේ රටේ ප්‍රශ්න දිහා නොදැක්කා විදියට ඉඳගෙන දේශපාලන ගේම් ගහන එකවත් නෙමෙයි අරගලයක් නැවත නොඑන්න නම් මිනිස්සුන්ගේ හඬට සවන් දිය යුතුමයි මේ පාලකයෝ ඒ සවන් දෙන්න සූදානම් නැත්තම් ඒ කන් ඇස් කන් අරින්න සූදානම් නැත්තම් ඒක කරන්ඩ ඒක කරවන්න තාමත් අරගලයට උර දුන්නු මිනිස්සු මේ රටේ බලාගෙන ඉන්නවා පාලකයන් විසින් යුක්තිය සාධාරණත්වය සමානාත්මතාවය පාගල දාලා අනිපැතෙන් විෂමතාවය අසාධාරණත්වය රජෙමින් හිටපු ත්‍රාඩ පාලකයන්ගේ ඒ ඔවුන්ගේ බිත්තිවලට ඔවුන්ගේ පවුරු පදනම් වලට ඒවා සිර කරපු දවසක් තමයි මේ නමේ කියලා කියන්නේ මම කැමති මේ අද දවසේ තියෙන වැදගත් ගම ගැන අවධාරණය කරන්න අපි දන්නවා අප්‍රේල් මාසයේ 9 වෙනිදා ගාලුමෝදුරට එකතු වීමෙන් පස්සේ මේ ආණ්ඩුව රාජපක්ෂලා උත්සාහ කරා එක පැත්තකින් තමගේ ජඩ මාධ්‍ය පාවිච්චි කරගෙන අනිත් පැත්තෙන් කුලී ලියන්නෝ ඒ වගේම ඊනියා බුද්ධිමත්තු පාවිච්චි කරමින් ඔවුන් දිගටම හැදුවා මේ මාසයේ වෙනකොට හැදුවා මතයක් අපිට මතකයි මේ ගාලුමෝදුර කියලා කියන්නේ මෙතන මේ නියෝජනය කියලා කියන්නේ කොණ්ඩරැවුල්කාරයෝ ගණිකාවෝ ඒ වගේම බේබද්දෝ ගංජකාරයෝ එහෙම නැත්නම් මෙන්න මේ විදිහේ මතවාද හදලා උන් උත්සාහ කරා මේ නම් වෙනදා පහර දීලා මේ අරගලේ නවත්තන්න. හැබැයි එදා
මේ අරගලයට විවිධ විදිහේ මඩවලාද නගනයිට අපි කියන්න කැමති එදා රාජපක්ෂලගේ මරෝ ඇවිල්ලා ගාලු මෝදරට පහර දුන්න වෙලාවේ මේ රටේ මිනිස්සු ඒ ගාලු මෝදර අරගල කරවෝ ඒ සියලු දෙනා නියෝජනය කළේ සාධාරණත්වය ඒ වගේම හීන බලාපොරොත්තු අහිමිච්ච රටකට හීන බලාපොරොත්තු ගේන වෑයම කියන එක සනාත කරමින් එදා දවසේ මේ රටේ මහ ජනතාව ඒකට ප්‍රතික්‍රියා දක්වුවා ඒ නිසා මේක පාලකයන් පාලකයන් පාලකයෝ අත්නොමතික විදියට කටයුතු කරපු එක වලක්වන්න කරපු වලක්වන්න පුළුවන් මහ ජනතාවට කියන පණිවිඩය දුන දවසක් ඒ වගේම තමයි අපි දන්නවා පාලකයෝ මේක පාලනය කරගෙන ගියේ සිංහල තමිල් ඒ වගේම මුස්ලිම් බර්ගර් විදියට බෙදලා අනිපැතෙන් ත්‍රිපිටකයට ඒ වගේම කුරාණයට බයිබලයට භගවත් ගීතාවට බෙදලා වෙන් කළා තමයි මේ පාලනයන් කරගෙන ගියේ ඒක ඇතුලේ තමයි මේ අසාධාරණකම් ගොඩාක් කරේ ඒ නිසා මේ නමේ කියලා කියන්නේ මේ ඔක්කොටම වඩා මනුස්සත්වයේ සාධාරණත්වයේ වටිනවා කියලා ඔප්පු කරපු දවසක් ඒ නිසා අපි මහ ජනතාවගෙන් ඉල්ලනවා මේ අරගල ඉවර නැහැ පාද කිව්වා වගේ මේ අරගල ඉවර නැහැ මේන ගිය මේ නම් වෙන්න තිබිච්ච කොන්දේසි වලට වඩා අසීරු කොන්දේසි අපි ඉස්සරහා තවමත් තියෙනවා ඒ නිසා ඒ අරගලේදී අපි අපිට මතකයි මේ නමේ පහර දෙන්න ආව වෙලාවේ අපි එතනින් ඉවත් වෙන්නේ නැතුව මරණව නම් ඒ මරණය තෝරගන්න අපි ලෑස්ති කියලා මේ හිටපු මිනිස්සු විසින් මැදිහත් වෙලා හදපු ගෝල් පේස් අරගලේ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව අපි බොහෝ දැනුවත් කලා නිසා අපි හිතනවා ඉදිරියේදී තියෙන්නේ බෙදෙන්නේ නැතුව වෙන් වෙන්නේ නැතුව ඒ යෝජනාව ඉදිරිපත් කරපු ක්‍රියාකාරීත්වය ඉස්සරහට අරගෙන අපි යහපත් සමාජයක් වෙනුවෙන් යහපත් හෙට දවසක් වෙනුවෙන් අකණ්ඩව අපේ සටන ඉස්සරහට ගමු කියන යෝජනාව අද දවසේ අපි කරනවා අපි අද දවසේ විශේෂයෙන් ගාලු මෝදර අරගලේ සිටිය ක්‍රියාදරයන් විදියට එකතු වී සිටින්නේ මේ මොහොත වෙනකොටත් අපි දන්නවා 2023 මැයි මාසේ 9 වෙනිදා වෙනකොටත් එදා පුරවැසි අරගලයක් ආරම්භ වෙන්න ජනතාවට පාරට බස්සපු දේශපාලනික ආර්ථික ව්‍යාකූලතාවය අදටත් එලෙසින්ම පවතින බව නැවත නැවත සපත කරන්නයි අපි දන්නවා 2022 මැයි 9 වෙනිදා ඉඳලා 2023 මැයි 9 වෙනිදා වෙනකම් මේ ගෙවුණු අවුරුද්ද තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය ජරාපත් වුණු යුගයක් විදියට අපි සනිටුහන් කරන්න කැමතියි මිනිසුන්ගේ භාෂණයේ අයිතිය ඒකරාශී වීමේ අයිතිය මුළුමනින්ම හකුලා දමලා මේ වික්‍රමසිංහ ආණ්ඩුව රාජපක්ෂ වරුන්ව තවදුරටත් නඩත්තු කරගෙන යන්න උත්සාහ කරන්නේ ඉතා ජනතා විරෝධී ලෙසයි ඒ නිසා මේ වෙනකොට විදුලි බිල ගෙවා ගන්න බැරි තත්ත්වයන් වලදී බදුබර එලෙසින්ම පවතිද්දී වෘත්තීය සමිතී මුළුමනින්ම යටපත් කරද්දී පුරවැසියන්ගේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මුළුමනින්ම උල්ලංඝනය කරලා ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ යන ක්‍රමය ජනතා විරෝධී බව අපි නැවත නැවත සපත කරන්න කැමතියි අරගලය පුරවැසියන්ගේ දෙයක් වුණු නිසාම ජනතාවගේ අරගලය කිසි කෙනෙකුට නැති කරන්න බෑ අවසන් කරන්න බෑ නැවතත් ජනතාව පාරට බහින මොහොතක් එනවා අපි දන්නවා ප්‍රස්ත විරෝධී පනත් ගෙනල්ලා විවිධාකාර කූටු උපක්‍රම ගෙනල්ලා බය සහ රාජ්‍ය ත්‍රස්තවාදය යොදාගෙන අද මිනිසුන්ට පාරට බහලා තමන්ගේ බඩගින්නවත් කියන්න බැරි තත්ත්වයට ගෙනල්ලා තියෙන මේ දූෂිත ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජ්‍ය පාලනය ජනතා විරෝධී බව අපි නැවත නැවතත් සපත කරන්න කැමතියි ඒ වගේම ඉදිරියේදී ජනතා නැගිටීම අත ළඟයි ඒ ජනතාව සැදී පැහැදී ඉන්නවා මීට වඩා ප්‍රබල විදියට එක හඬින් ජනතාවගේ පාලනයක් ජනතාවට යුක්තිය ඉටුවන සමාජ සාධාරණත්වයට ඉටුවන පාලනයක් වෙනුවෙන් ඉදිරියට පෙළ ගැසෙනවා කියන දේ අපි මේ මොහොතේ කියා සිටින්න කැමති ස්තුතියි මම හිතන්නේ අද දවස ශ්‍රී ලංකා ඉතිහාසයේ ජන අරගල දෙසින් රන් අකුරින් ලියවෙන දවසක් මේ වෙලාවේ කතකේ මට හිතෙනවා ඒ එදා ගෝල්ෆේස් ගාලුමුදුර අරගල භූමියට පහර දෙන්න ඒ මෝඩ තීන්දුව ගත්ත මහා ම්ලේච්ඡ ත්‍රස්තවාදී විදියට බීමතින් ඇවිල්ලා පොළු මුගුරු අරගෙන ඇවිල්ලා පහර දීපු ඒ අමනයන්ට ස්තුතිය කියන්න ඒකට හේතුවක් තියෙනවා ඒ අමන වැඩේ නොවුණා නම් මේ රට එදා මිනිස්සු පාරට බහැලා ප්‍රතිප්‍රහාරයක් එල්ල කරලා මේ දේශපාලඥයන්ට පණිවිඩයක් දෙන්නේ නැහැ. උඹලා ගහන ගහන පාර ඉවසගෙන ඉන්න අපි නිවටියෝ නෙමෙයි කියන පණිවිඩය දෙන්නේ නැහැ.
එදා මිනිස්සු පණිවිඩයක් දෙනවා මේ ලංකාව වටෙම්ම උඹලා ගහන්න ගහන්න ඉවසගෙන ඉන්න අපි ලෑස්ති නැහැ නිසා උඹලා ගහන තැන ඉවසලා අන්තිම තැනදී අපි හැරිලා ගැහුවොත් දේශපාලඥයන්ට පාරටවත් බහින්න හම්බ වෙන්නේ නැහැ කියන පණිවිඩි එදා මේ රටේ සමස්ත ජනතාව ලබා දෙනවා අපි අපි දන්නවා මේ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙන්නේ නිරායුධ සාමකාමී නිර්ප්‍රචණ්ඩ අරගල කරුවන්නේ අරගල භූමියකට ගිනිපත් කරන්නේ එහෙම එහෙව් අරගල භූමියක් ගහන්නේ ඔලුපලන්නේ අතපය කඩන්නේ එහෙ වගේ අරගල කරුවන්නේ ඒ නිසා ඒ తත්වය ඉවසාගත්ත නොහැකි වෙච්ච මේ සමස්ත රටේම හිටපු ජනතාව මේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඒ මොහොතේ සිද්ධ කරලා තියෙනවා ඒ නිසා ඒක ඒ කලබලකාරී තැනට මේ රට කුපිත කරන තැනට කටයුතු කරපු රාජපක්ෂ නඩය මේ සමස්ත සිදුවීම් මාලාවේ වගකීම පැහැදිලිව බාර ගන්නවා බෝපේ කිව්වා වගේ මේ වෙනකොටත් නිට්ටඹුවේ තාමත් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙන නිට්ටඹුවේ සිද්ධිය රදාල ඒ තරුණ කණ්ඩායම් ඔවුන් කිසිවෙක් මරන්න හිතාගෙන ඉන්න බෑපුවා නෙමෙයි ඔවුන් කිසිවෙකුට පහර දෙන්න ඉන්න බෑපුවා නෙමෙයි හැබැයි ඒ මොහොතේ ඒ ඇතිවෙච්ච සිද්ධියත් එක්ක ඇතිවෙච්ච යම් සිද්ධි දාමයක් තියෙනවා එනිසා ඒ සිද්ධිවල පරීක්ෂණ කරන්න ඕනේ කවුද ඉස්සෙල්ලා වෙඩි තිබ්බේ කියලා හොයන්න ඕනේ ඒ වගේ ඇයි මිනිසුන්ව කුපිත කරේ කියලා හොයන්න ඕනේ ඒ ජීවිතත් එක්ක සෙල්ලම් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව අදට ඒ සම්බන්ධයෙන් අපදීම සම්බන්ධ විරුද්ධ වෙමින් අදටත් කටයුතු කරනවා අපි අපි දකිනවා ඕනතරම් අල්ලස් දූෂණ නඩු අද වෙනකොට විශාල ප්‍රමාණයක් තාක්ෂණික හේතු කියලා ඉවත් කරගන්න යනවා එනිසා බොහොම පැහැදිලිව කියනවා අරගලය ඇති වෙන්නේ ජනතාවගේ හදවත ඇතුලේ අරගලය ක්‍රියාත්මක වෙන්නේ ජනතාවගේ හදවත තුලින් අරගලය බිමේ අරගල බවට පත් වෙන්නේ ජනතා අභිලාෂයන් මුදුන්පත් කරවා ගැනීම සඳහා එනිසා රනිල් වික්‍රමසිංහල හරි රාජපක්ෂ නඩේ හරි කල්පනා කරනවා නම් මේ මර්ධනය පොලිසිය දාලා වාරණ නියෝග අරගෙන මර්ධනකාරී පනත් දෙනල්ලා ත්‍රස්ත විරෝධී පනත වගේ පනත් දෙනල්ලා පුනරුත්ථාපන කාර්යංශ පනත වගේ පනත් දෙනල්ලා මේ අරගල කරුවෝ මර්ධනය කරන්න ඒක ඒ ආකාරයෙන් මර්ධනය කරන්න බෑ ඇයි අරගලය ඇති වෙන්නේ ජනතාවගේ හදවත තුල අරගල කරුවෙක් නිර්මාණය වෙන්නේ හදවත තුල ඇති වෙන ඒ අරමුණුත් එක්ක එහෙමනම් මේ රටේ දැවෙන ප්‍රශ්න වලට උත්තර ලැබෙනකන් සැබෑ අරගලේ අරමුණු සාක්ෂාත් වෙනකන් මේ අරගලය මර්ධනය කරන්න කිසිවෙකුට කිසිදු ආකාරයේ හැකියාවක් නැහැ කියන කාරණේ බොහොම පැහැදිලිලා ඒත් එක්කම කුඩුකාරයෝ ගංජාකාරයෝ ගණිකාවෝ නම් මේකේ ඉන්නේ තේරුම් ගන්න ඕනේ රනිල් වික්‍රමසිංහලත් අරගලට උදව් කරා කියලා කියනවා නම් අන්න ඒ කුඩුකාරයෝ වෙන්නේ නැති හැබැයි අරගලය තුල ඉන්න මේ කිසිවෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයකට එහෙම චෝදනා ලබන අය නෙමෙයි ඒ නිසා අරගලය තුල හිටපු ඒ උගත් වියත් වෘත්තිකයෝ කලාකරුවෝ ඒ හැම දෙනෙක්ම ශිෂ්‍ය කණ්ඩායම් මේ සියලු දෙනා මේ අරගල එකතුනේ ජාති ආගම් කුල දේශපාලන ભેදිකින් තොරව ඒ නිසා බිමේ ඇතිවෙච්ච පොදු ප්‍රශ්නය නිසා පාරට බහැලා අරගලේ අරමුණු සාක්ෂාත් කරගන්න එකට කටයුතු කරා වගේ ගාලු මෝදුර ඒ ඉලක්ක අරමුණු අභිමතාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක් අරගලය අමරණීයව ඉස්සරහට යනවා වගේම ඒ වෙනුවෙන් අකණ්ඩව අපි පෙනී සිටිනවා කියන පයින්ඩේ මේ මුදල් ලබා දෙනවා බොහොම ස්තුතියි මූලිකවම අද වගේ දවසක මේ වගේ වෙලාවක ලංකාවේ දේශපාලන ඉරණම 2022 මැයි 9 තිබුණේ කොට උඩ ඒ තමයි රාජපක්ෂ මිනිමරු කල්ලිය ගාලු මොහොදර ආදරය අරගලයට බිහිසුණු ප්‍රහාරයක් එල්ල කරලා ජනතාවගේ ආවේගය ක්‍රමයෙන් මතුවෙමින් තිබෙන මොහොත දැන් වෙලාව 3යි මම හිතනවා මේ දවස් අපි මතක් කළොත් 2022 මම හිතනවා කොයි අදට මේ රටේ ඉරණම පෙරළෙයිද කියන අවිනිශ්චිතතාවය තිබ්බ දවසක් තිබ්බ වෙලාවක් ඒ නිසා අපි මතක් කරනවා අද වෙනකොට එදා ගෝල්පේ සරගලයට පහර දෙන්න ආපු දේශබන්දු තෙන්නකෝන්ලා ඇතුළු ඒ පොලිස් නඩේ ආශිර්වාදය ඇතුව ආපු අය අද දේශබන්දුලා වෙසක් දවසට වෙසක් කූඩු අලවනවා අග්‍රාමාත්‍යවරයාත් එක්ක සහ මේ ඉන්න දේශපාලන නායකයන් එක්ක එකතු වෙලා එතකොට අපිට නිශ්චිතව පැහැදිලි දේශබන්දුලා ඇතුළු කල්ලි තමයි සරත් නිශාන්තලා ඇතුළු මේ කල්ලි තමයි මේක සම්පූර්ණ මෙහෙව්වේ ඒක දැන් ඔවුන්ම ඇස් පණ අපිට පෙන්වමින් තිබෙනවා ඔවුන්ගේ වේදිකාවල අද ඔවුන් තමයි මේ ආණ්ඩුවේ
ඉහලින්ම වැජබෙමින් ඉන්නේ. ඒ නිසා ඒක අපි මතක් කරනවා ඉස්සෙල්ලම. ඒකම කියනවා මේ අද දවස සමහරු කියනවා ප්‍රචණ්ඩත්වයේ දවසක් කියලා. අපි මතක් කරනවා මේක ආදරේ අරගලයක් මිසක් මේක ශාන්තිවාදී අරගලයක් නෙමෙයි. ශාන්තිවාදී අරගල තියෙන්න පුළුවන් ශාන්තිවාදී ජාතකේ. නමුත් ආදරේ අරගලය තුල ආදරේ ආරක්ෂා කරගැනීමේ අරගලයක් තියෙනවා. ආදරේ කියලා කියන්නේ අහිංසක දෙයක් විතරක් නෙමෙයි. ආදරේ කියන්නේ සියල්ලට දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදීව විවෘත කරන මොහොතක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදය වනසනකොට ඒ ප්‍රජාතන්ත්‍රවාදයට මැර ප්‍රහාර එල්ල වෙනකොට ඒකට ප්‍රතික්‍රියා දක්වීමත් ආදරේ කොටසක්. ඒක තමයි මේ රටේ ජනතාව පෙන්වුවේ. ඒ නිසා අපි හිතමු මේ ජනතාව මේ රාජපක්ෂ ඒ ම්ලේච්ඡ මැර කල්ලියට ඒ ප්‍රතිචාරය දැක්වුවේ නැත්තම් අද තියෙන රට මොන වගේ රටක් වෙයිද? පැහැදිලිවම එතනින් පස්සේ අරගලයක ඉඩක් තියෙන්නේ නැහැ. අර මැරියෝ ටික ඇවිල්ලා රාජපක්ෂ දේශබන්දු මැරියෝ ටික ඇවිල්ලා ගෝල් පේස් එක සුන්නත් දුලි කළාට පස්සේ එයින් දෙන පරිවිඩය තමයි ගම්මල ගම් නියම් ගම්බල අරගලයේ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන ජනතාවට දෙන පරිවිඩය තමයි සෙල්ලම් නටන්න එපා කියන එක. ජනතාව ප්‍රතික්‍රියා දක්වුවේ ඒකට. ඒ නිසා අපි දන්නවා ඊටම අහම්බෙන් වෙච්ච අර ඝාතනයක් ඇරෙන්න කිසිදු ඝාතනයක් මිනි මැරීමක් මේ අරගලයට ජනතාව දක්වපු මේ ප්‍රතික්‍රියාව ඇතුලේ සිද්ධ වුණේ නැහැ. අපි දන්නවා ලංකාව 83 ඉඳලා 83 සයිට කලින් ඉඳලම විශාල කැරලි කෝලාහල මිනි මැරුම් පෙසියල්ල සිද්ධ වෙද්දී නමුත් මරණයන් ඝාතනයන් නැති වෙච්ච අරගලයක්. ඒ නිසා අපි කියනවා මේක අපි වටහා ගන්න ඕනේ. ඒ නිසා අද වෙනකොට අර අපි මම දන්නවා දැන් ඔය Facebook වලත් මේ අද දවස සමරන්න කතා කරනවා සමනේ බයි ජනතාවගේ දිනේ කියලා. අපි කියනවා බයි ජනතාව කියලා සුවිශේෂ යන කොටසක් ගැන නෙමෙයි මං හිතන්නේ අදහස් කරන්න ඕනේ. මේ අත්තරම මේ රාජපක්ෂලා විශ්වාස කරගෙන ආපු මේ කල්ලි කණ්ඩායම් ගැන තමයි මෙතෙන්දි බයි ජනතාව කියලා කියන්නේ. එහෙමනම් තෝ ජනතාවගේ ආකල්ප සම්බන්ධයෙන් නෙමෙයි. කෙසේ වුණත් මේ බේරේ වැවේ නාවලා ඒ සත්කාරය කරපු මේ මහින්ද රාජපක්ෂ ඇතුළු මේ කල්ලි කණ්ඩායම් නැවත උත්තාණය කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ ඇතුළු කල්ලි. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ අද දවස මතක් කරනකොට මේ රාජපක්ෂ ඇතුළු මේ බයි කල්ලිය අර බේරවැවේ නාවලා ඒ දඬුවම දුන්නා කියලා මතක් කරනකොට ආයෙ මතක් කරන්න ඕනේ ඒ අරගලයේම සංගවී හිටපු ඒ අරගලයේ සමහර ඒ න්‍යායපත්‍ර වලින් අද කරලියට අවිල්ලා ඉන්න අද දේශපාලන බලය හොබවන රනිල් වික්‍රමසිංහ ඇතුළු කල්ලිය තමයි රාජපක්ෂලා නැවත බේරවැවෙන් ගොඩට අරන් තියෙන්නේ. අද දවස ඒක සලකුණු කරගන්න ඕනේ. අද දවස මේ රාජපක්ෂලාගේ කල්ලියට බයින දවසක් විතරක් නෙමෙයි මවුන්ට නැවත හිසෝසවන්න දීපු රාජපක්ෂ කල්ලියට එරෙහිව ඉදිරියට අරගලේ සංවිධානය කරන දවසක්. අවසාන වශයෙන් මම කියනවා අද දවස ඉතාම සංකේතාත්මකව වැදගත්. මොකද මේ අද දවස තමයි ජනතා අරගලය ජනතාව තමන්ගේම අරගලයක් ගොඩනැගීම විශ්වාස කරපු දවස. ජනතාවගේ බිමෙන්ම විරෝධයේ අරගලයක් නැගුණු දවස. එය විසින් ඒකාධිපති ප්‍රතිස්පාදයකට මේ රටේ යන්න තිබ්බ ගමන ජනතාව විසින්ම පාරට බහලා නවත්තපු දවස. ඒ නිසා අරගලේ ගෝල්පෙස් අරගලේ පණිවිඩය තමයි අරගලය. අරගලයයි පණිවිඩය ගෝල්පෙස් අරගලේ පවතින්නේ ජනතාව ස්වයංක්‍රීයව කරන අරගලයක් තුල. ඒ නිසා ගෝල්පෙස් අරගලේ ඊළඟ අධිරත් මේ අරගලේ ඉදිරියම තමයි යන්නේ. ඒ නිසා මේ තුල තියෙන ගෝල්පෙස් අරගලේ මූලික වැඩපිළිවෙලේ තියෙන ඒ ක්‍රියාකාරී සලස්ම ඇතුළු ඒ සියලු දේවල් වලින් කියන්නේ අරගලේ අභිලාෂ ඉදිරියට ගෙනියන විකල්ප බලවේගයක් අපි ගොඩනගමු. විකල්ප බලය අභ්‍යාස කරන ආයතන ක්‍රමයක් ගොඩනගමු. ඒක තමයි අරගලේ විසින් ආපු එකම පණිවිඩය. මම හිතනවා මැතිවරණ කතා ඒ ඔක්කොම අවශ්‍යයි තමයි. ඒ ඔක්කොම අවශ්‍යයි. මේ රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙන්න ඕනේ. හැබැයි අරගලේ පණිවිඩය ඊට වඩා එහාට ගිය එකක්. ඒ තමයි ජනතාවගේ බලය අභ්‍යාස කරමු. ජනතාවගේ බලය ජනතාව විසින්ම පෙරමුණට ගමු. ඒ පණිවිඩය තමයි මම හිතනවා ගෝල්පේස් අරගලියත් මැයි නමයත් සංකේතවත් කරමින් ඉදිරියට අපිට ගෙනියන්න තියෙන ගමන. ජය වේවා. එතකොට මේ වසරක් සම්පූර්ණ කරන අවස්ථාව වන විට රටේ තිබෙන තත්ත්වය බැලුවම විශේෂයෙන්ම කාරණා කීපයක් අපි අවධානය කරගන්න ඕනේ. පළවෙනි දේ තමයි ඒ 2022 මැයි 9 සමාජයේ තිබුණු තත්ත්වයම
ඒ ආකාරයෙන්ම වර්ධනය වෙමින් තිබෙනවා පළවෙනි කාරණේ ඊළඟට මේ වන විට සංවිධානගතව ඒ ජනතා අරගලයට අවලාද නගමින් තිබෙනවා ඉතින් ඒ සම්බන්ධයෙන් අපි මේ මොහොතේ පැහැදිලි කරන්න හොඳම දිනය කියලා විශ්වාස කරනවා අද දිනේ මුලින්ම ප්‍රකාශ කරන්න ඕන කාරණේ තමයි 2022 මැයි 9 හේතු දෙකක් නිසා වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා පළවෙනි දේ තමයි මේ රටේ මිනිසුන් විසින් කරපු උත්කෘෂ්ඨ අරගලයකට මුළු සමස්ත සමාජයම ආදරය කරා සමාජයේ හැම පැතිකඩක්ම ආදරය කරා ඒ ආදරය ප්‍රසිද්ධියේ මුළු රටේම මිනිස්සු ප්‍රදර්ශනය කරපු දවස මෙතන ඉන්නව අනුරංග මෙතන ඉන්නව විශ්ව ඒ ඇතුළු ගෝල් ෆේස් අරගලෙ හිටපු බරපතල අරගල කරුවන් ප්‍රමාණයකට ඒ මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ සියලු දෙනා කරපු ඒ දීන ප්‍රහාරයෙන් පසුව සමස්ත සමාජයම ඔප්පු කරා සාධාරණ ඒ වගේම ජන මූල අරගලයකට කොයිතරම් සමාජයේ මිනිස්සු ආදරය කරනවාද කියලා. ඒක නිසා පළමු පාඩම තමයි මේ අරගලෙන් අපි තේරුම් ගන්න ඕනේ සැබෑ ජන මූල අරගලයකට මුළු සමාජයම ආදරය කරනවා ඒ අරගලෙන් කිසිම කෙනෙකුට මිදෙන්න බෑ කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ හරි එහෙම නැත්නම් විමල් වීරවංශ හරි කවුරු හරි මේ අරගලයට අවලාද නගනවා නම් ඔවුන්ට අපි කියනවා ආපසු හැරිලා බලන්න ජනතා අරගලයට හිමිවන ආදරය තරම් අරගලය ආදරයක් කාගෙන්වත් ලබා ගන්න බෑ කියන කාරණය. දෙවෙනි කාරණය තමයි ඔව් ඒ අරගලයට පහර දුන්නු අයට මිනිසු පහර දුන්නා තමයි. අපි ඒක නෑ කියන්න පසුබට වෙන්නේ නෑ. අවුරුදු 75ක් මේ රාජ්‍ය කියන මර්ධකයා මිනිස්සුන්ට පහර දීදී සිටියේදී එදා මැයි 9 මිනිස්සු පෙන්නවා මිනිස්සු නැගිට්ටොත් රාජ්‍යයට කොහොමද පහර දෙන්න පුළුවන් කියලා. ඔව් ඒ පහර දීම කරා ඒක ප්‍රතිප්‍රහාරයක්. නමුත් ඒ ප්‍රතිප්‍රහාරය කියන්නේ කරපු පාඩමක්. ඒ පාඩම තමයි ජනතාවගේ බලය. ඊළඟට ඒ ප්‍රතිප්‍රහාරය එල්ල කරේ නිකම් මේ තමුන්ට ගහපු කෙනෙක්ට ගැහුවා නෙවෙයි. රනිල් වික්‍රමසිංහලා ඇතුළු ඒ සියලු දෙනාම තේරුම් ගන්න ඕනේ අරගලේ අභිමතාර්ථුනේ මොකද්ද? ජනතාවගේ සොරාකාපු ධනය ආපසු දියව් කියන ඉල්ලීම තිබ්බේ. ඊට අමතරව ජනතාවගෙන් පැනු නැගුණු ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න කියලා කිව්වේ. මේ ඊනියා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවට ජනමූල ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනගන්න කියලා ඉල්ලීම තිබ්බේ. එතකොට මේ ඉල්ලීම් වලට තමයි ජනතාව ආදරය කළා තිබ්බේ. මේ ඉල්ලීම් එක්ක තමයි ජනතාව හිටගත්තේ. ජනතාව පහර දුන්න නම් පහර දුන්නේ බල කරන්න ජනමූල ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් නිර්මාණය කරන්න කියලා. සොරාගත් ධනය ආපසු දෙන්න කියලා තමයි ජනතාව ගැහුවේ. ජනතාව ප්‍රහාරයක් එල්ල කරා නම් එල්ල කරේ මේ ආණ්ඩුකම ව්‍යවස්ථාව අයින් කළා ජනමූල ආණ්ඩුකම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න කියලා. එහෙමනම් මේ අරගලයට මර්ධනය ගෙනෙල්ලා අවලාද නගලා රාජපක්ෂලා හෝ වික්‍රමසිංහලා යම් කිසි දෙයක් කරන්න උත්සාහ දරනවා නම් අපි කියන්නේ ඔය ජනතාවගේ ඉල්ලීම් ඉටු නොකරන තාක්කල් ජනතාවගෙන් ප්‍රහාර භුක්ති විඳ බලාපොරොත්තු වෙන්න කියන පණිවිඩය තමයි අපි දෙන්නේ. ඒ වගේම මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ ඒ අරගලේ නිසා මේ රට පුරා ඉන්න ජනතාව නැගී සිටියා. ඒ නැගී සිටපු ජනතාව සම්බන්ධයෙන් නඩු 100ක් විතර ගොනු වුණා. මේ වෙනකොටත් නිට්ටබුවේ සිද්ධිය සම්බන්ධයෙන් දින 365කට ආසන්න වෙන්න තරුණයන් 37 දෙනෙක් මහර බන්ධනාගාරේ රඳවාගෙන ඉන්නවා. ඒතර අපි දන්නවා ඒ මහර සිද්ධියට වග කියන්න ඕනේ ඒ තරුණයන් නෙවෙයි. එදා ගෝල් ෆේස් එකට පහර දුන්නු සනත් නිශාන්තලා ඇතුළු රාජපක්ෂගේ බත්බැලියෝ ටික තමයි වග කියන්න ඕනේ. ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා අහිංසක තරුණයන් 37 දෙනෙක්ට. ඒක නිසා මේ මොහොතේ අපි ඔවුන්වත් සිහිපත් කරනවා. ඒ තරුණයන්ව වහාම අපමත නිදහස් කරන්න කියන බලපෑම නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලිසියට මේ අවස්ථාවේදී අපි කරනවා. ඒ මතක් කිරීම සමග මේ මැයි 9 කියන උත්කෘෂ්ඨ දිනය ජනතා බලය බිමේ අභ්‍යාස කරපු දිනය මහජන බලය ප්‍රජාතන්ත්‍රවාදයේ පොළවේ අභ්‍යාස කරපු දිනය අපි හිතනවා පාඩමක් විදියට අරගෙන හැදෙන්න ඒකට අවලාර නැගුවා කියලා ඒකට අපහාස කරා කියලා උත්තර නැහැ. තමුන් පසුපසින් ඒ ජනතාවගේ ඉල්ලීම් සැමදාම එනවා. ඒක නිසා ජනතාවාදී ක්‍රමයක් නිර්මාණය කරන තුළු මේ මැයි 9 කියන දිනය හැමදාම අපේ මතකයේ තියගෙන පණිවිඩය අපි මේ අවස්ථාවේදී පාලකයන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක් විශේෂ වන්නේ සුවිශේෂී වන්නේ මේ රටේ ඉන්න ජනතාවට ජීවත් වෙන්න බැරි වටපිටාවක් නිර්මාණය වෙලා තිබ්බේ. ඒ වෙනකොට තරුණයින්ට තරුණ හීන අහිමි වෙලා රටේ ජීවත් වෙන්න බැරි වටපිටාවක් හැදිලා ශිෂ්‍යයන්ට තමන්ගේ අධ්‍යාපනය අහිමි වෙලා රටේ ඉන්න ජනතාවගේ තමන්ට රටේ ඉන්න ජනතාවට තමන්ගේ ජීවිතය අහිමි වෙලා තියෙද්දි තමයි
රටේන ජනතාව පාරට බැහැලා අරගල කරන්න හැදුවේ රටේන ජනතාව මේ ක්‍රමයට විරුද්ධව ඒ වගේම මේ ගිනියන පාලනයට ඒ පාලකීන්ට විරුද්ධව පාරට බැහැලා අරගල කෙරේ හැබැයි අපි අද දකිනවා සනත් තිසාන්ත වගේ පිරිස් ඒ වගේම ජෝස්ටන් ප්‍රනාන්දු වගේ අය ඒ වගේම තිස්ස කුට්ටි ආරච්චි වගේ කට්ටිය දැන් තප්පුලද්දී අපිට හිතනවා දැන් මේ අපි නිකන් මෙහෙම හොඳට සුකිත මුදිත පුරයක් විදියට තියෙද්දී මේ රටේ ඉන්න ජනතාව පාරට බැහැලා අවුලක් කරලා මේ ගෝඨාභය රාජපක්ෂලා පන්නලා ඒ වගේම තිස්ස කුට්ටි ආරච්චිලාගේ දේශපාලන ගමන ඉවර කරන්න හදලා සනත් නිසාන්තලාගේ දේශපාලන ගමන ඉවර කරන්න හදලා ඒ වගේම ජෝස්ටන් ප්‍රනාන්දුලාගේ දේශපාලන ගමන ඉවර කරලා ඒ වගේම පොහොට්ටුවේ ඉන්න ජනතාවට පාරට බහින්න බැරි වෙන පොහොට්ටුවේ ඉන්න ඇමතිවරුන්ට දේශ රාජපක්ෂලට පාරට බහින්න බැරි වෙන තත්ත්වෙට පත් කරා කියලා තමයි දැන් තිස්ස කුට්ටි ආරච්චිලා මේ හැමෝම දැන් තප්පුලන්නේ අර පොහොට්ටුවෙන් දැන් පාරට බහින්න මූණ දෙන්න බැරි වෙන පිරිස. ඒතර අපි රටේ ඉන්න ජනතාවට ආයි මතක් කරනවා මේ රටේ ජනතාව පාරට බැස්සේ ඒ වගේම ඇමතිවරුන්ටත් අපි මතක් කරනවා මේ රටේ මිනිස්සු පාරට බැස්සේ තමන්ගේ හීන අහිමි වෙද්දී මේ රටේ ජීවත් වෙන්න බැරි වටපිටාවක් හැදෙද්දී ඒ වගේම මේ රටේ මිනිස්සුන්ගේ හීන ටික උදුරගෙන රට කොල්ලකමින් තමන්ට ලියාගෙන ඉද්දී තමයි මේ රටේ ජනතාව රටේ ජනතාවගේ බලය පෙන්වුවේ. එතකොට එහෙම තියෙද්දි තමයි රටේ ජනතාව පාරට බැහැලා අරගල කරේ. එහෙම පාරට බැහැලා අරගර කරන දවසක තමයි පහු ගිය කාලේ ගිය අවුරුද්දේ මැයි 9 වෙනිදා ඒ මිනිස්සුන්ට තමයි රාජපක්ෂලා මැදිහත් වෙලා පහර දුන්නේ. ඒ මිනිස්සුන්ට තමයි රාජපක්ෂලා මැදිහත් වෙලා පහර දීලා පොලිසිය හමුදාව දාලා මැදිහත් වෙන්න බැරි නිසා ඒක ආණ්ඩුවේ මැදිහත් වීමක් කියලා පේන නිසා රටේ ඉන්න දුප්පත් ජනතාවම රවට්ටලා රටේ ඉන්න දුප්පත් ජනතාවගේ නැති බැරිව කමම පාවිච්චි කරලා ගෝල් පේස් එකට ගෙනල්ලා ගහලා පහර දීලා මේ අරගලේ නවත්තන්න උත්සාහ කරේ. එතකොට අපි අදටත් දකිනවා ඒ අපි ඉල්ලපු ඉල්ලීම් මේ විදියටම තියෙනවා. ඒ වගේම අදටත් අපි දකිනවා තියෙන අර්බුදේ මේ විදියටම තියෙනවා. මේ වෙනකොටත් රනිල් වික්‍රමසිංහ කියන පණ නැති, ඒ වගේම රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන පණක් නැති, ඒ වගේම ජනතාවගේ පණක් නැති රනිල් වික්‍රමසිංහගේ එල්ලිලා රාජපක්ෂලා දැන් පොහොට්ටුවේ ඉන්න ඇමතිවරු දැන් උඩ එන්න හදනවා. ඒතර ඒ උඩ එන්න හදද්දී ඒ උඩ එන්න හදන ගමන හදා ගන්න හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණ අහිමි කරලා. ඒතර ඒකට තමයි දැන් ATA පණක් ගේන්නේ, ඒ වගේම PTA පණක් පාවිච්චි කරමින් ගියේ, ඒ වගේම විවිධ අනපනත් ගෙනල්ලා රටේ ඉන්න ජනතාව පාරට බහලා අරගල කරන එක නවත්තන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒකට තමයි දැන් වැඩපිළිවෙල හදාගෙන යන්නේ. ඒ වගේම වෘත්තීය සමිති, ඒ වගේම වැඩ කර ඒ වගේම පාරට බහින ජනතාව මේ හැමෝම පාරට බහලා ඉල්ලීම් මිල්ලන ඒවා. ඒ වගේම දන්නව රනිල් වික්‍රමසිංහල තව ගමන දුරකට යන්න බෑ. මොකද IMF එකෙන් ආපු පොඩි ගානකට දැන් පොඩි ටොපියක් දීලා තියෙන රටේ ඉන්න ජනතාවට. ඒතකොට ඒක දීලා දැන් ලොකු ගමනක් යනවා වගේ පෙන්නමින් යනවා. ඒතකොට ඒක තමයි පෙන්නමින් යමින් යන්නේ. ඒතකොට මෙච්චර දැන් කෙටි කාලයක් තමයි තව තියෙන්නේ. ඒතකොට ඒකට තියෙන විසඳුම තමයි රනිල් වික්‍රමසිංහලට පාරට බහින මිනිස්සු නවත්තන තැනට අනපනත් ගෙනල්ලා ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වුණත් ප්‍රජාතන්ත්‍රවාදය බලපල්ලට ගියත් මිනිස්සුන්ට පාරට බහින පොඩි පොඩි මිනිස්සුන්ට උනත් ගහලා පන්නලා ඒක නවත්තන වැඩපිළිවෙලක් නිර්මාණය කරමින් යන්නේ රටේ ඉන්න ජනතාව නැවත සංවිධානය වෙන එක නවත්තන්න. අපි රනිල් වික්‍රමසිංහලට කියනවා, ඒ වගේම රාජපක්ෂලටත් ආයෙ නැවත අපි කියනවා මේ රටේ තියෙන අර්බුදේ නවත්තනකම්, ඒ වගේම මේ පවතින අර්බුදය නවතින්නකම්, ඒ වගේම මේ පවතින ක්‍රමය වෙනස් කරන තුරු රටේ ඉන්න ජනතාව කරන අරගලය නවත්තන්නේ නැහැ. ඒ වගේම මිනිස්සු කරන මැදිහත් වීම නවත්තන්නේ නැහැ. ඒ කරන මැදිහත් වීමේ විදියට මේ විදියටම කරනවා. අපි මිනිස්සුන්ටත් කියනවා රනිල් වික්‍රමසිංහලා මේ දෙන ටොපි වලට රැවටිලා සඳුළු තල වල ඉඳන් ආයි ඇස් නිලංකාර කරගන්න එපා. පාරට බහින්න, ඒ වගේම භූමියට බහින්න, භූමියට බැහැලා තියෙන අර්බුදේ රෙද්දෙන් බහගෙන යන අර්බුදේ මොකද්ද කියලා හොඳට දකින්න. දැකලා අපි සංවිධානය වෙලා එක් වෙලා සංවිධානගතව සටන් වදිමු කියන ආරාධනාවට ඉන්න ජනතාවට අපි සිද්ධ කරමු. 9 වෙනිදාව කියන්නේ ඇවිල්ලා මේ රටේ පාලකයන්ට ඇඟ වෙවුලන සීතල කරන දවසක් වෙලා තියෙනවා. ඒක සිද්ධ වෙලා තියෙන්නේ මේ පාලකයන්ගේ වැරැද්දෙන්. ඒක ඒගොල්ලෝ තේරුම් ගන්නේ නැහැ. ඉතින් අප්‍රේල් 9 වෙනිදා වෙනකොට ගෝල් පේස් එක සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්න යලා මේ රටේ ජනතාව ඇවිල්ලා මෙතන ඉඳගෙන ඉල්ලන්නේ මේ රටේ පොදු ජනතාවගේ ඉල්ලීම්. අපි දැක්කා ඒ දවස්වල මේ රටේ තිබිච්ච ප්‍රශ්න. අපි දැක්කා ඒ දවස්වල තිබුණ ගෑස් පෝලිම්, පෙට්‍රල් පෝලිම්, හැම එකටම පෝලිම්, පෝලිම් යුගයක් ඇති වෙලා තිබුණේ. පෝලිම් වල ඉඳලා මිනිස්සු මැරෙන තත්ත්වයක් තිබුණා. එහෙම තත්ත්වයක් තියෙදි තමයි ඒ තත්ත්වෙන් එළියට එන්න මේ රටේ පාලකයන්ගෙන් විසඳුම් ඉල්ලගෙන පාරට ආපු ජනතාව තමයි
අප්පෙල් නම වෙනද වෙනකොට ගෝල් ෆේස් වලට ඇවිල්ලා ගාලු මුවදර ඒ ආක්‍රමණය කරලා ඒ එතන ඒ අරගලය පටන් ගත්තී ආදරේ අරගලයේ විදියට ලෝක ඉතිහාසයේ පළමුව වතාවට ලෝකයටම මුළු ලෝකයටම ආදර්ශයක් වෙමින් අරගලයක් කරනවා කිසිම ගලක් මුලක් ගන්නේ නැතුව මේ ආදරේ අරගලෙන් මේ ඉල්ලන්නේ මොකද්ද මේ රටේ දැවෙන මේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් වෙන මොනවත් නෙමෙයි අද වෙනකොට ගෝල් ෆේස් වලේ අරගල භූමියෙන් සම්පූර්ණයෙන්ම කට්ටිය ඉවත් කරලා ඔක්කොම ගිහිල්ලා හැබැයි අදටත් ඒ ප්‍රශ්නේ ඒ විදියමයි අදටත් ඒ ප්‍රශ්නේ ඒ විදියමයි අද ඒ ප්‍රශ්න මාධ්‍ය වෙනස් වෙලා තිනවා ප්‍රශ්න වල මාධ්‍ය වෙනස් වෙලා තිනවා අද තිනවා කන්න තිනවා කඩේ කෑම තිනවා හැබැයි ගන්න කොහොමද කියලා හිතාගෙන ඉන්න තත්වයක් තියෙනවා අද කරන්ට් එක තිනවා පාවිච්චි කරන්න කොහොමද කියලා හිතන්න වෙලා තියෙන තත්වයක් තියෙනවා හැමදේම තිනවා කරන්නේ ගන්නේ කන්නේ කොහොමද කියලා හිතන්න වෙලා තියෙන තත්වයක් ඇති කරලා තිනවා තාමත් මේ ප්‍රශ්නේ එහෙම්මයි මාධ්‍ය වෙනස් වෙලා ඉතින් අපි දන්නවා මේ රටේ රාජ්‍ය ත්‍රස්තවාදයේ උච්චතම අවස්ථාව තමයි මැයි 9 වෙනිදා එදා සිද්ධ වුණේ. රාජ්‍ය ත්‍රස්තවාදයේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිද්ධ වෙච්ච ඒ ත්‍රස්තවාදයට මහජන පිපිදීම කොහොමද? මහජනයා තමගේ පරමාධිපත්‍ය බලය මොකද්ද කියන එක තේරුම් ගත්ත ඒක මුළු රටම තේරුම් ගත්ත දවස තමයි මැයි 9 කියන්නේ. රාජ්‍ය ත්‍රස්තවාදය කොහොමද කියලා තේරුම් පෙන්වන්න උත්සාහ කරපු දවසත් එදා තමයි. ඒ වගේම මහජනයා ජනතාවගේ පරමාධිපත්‍ය බලය මොකද්ද කියලා තේරුම් ගත්ත දවසත් එදා තමයි. ඉතින් අපි කියනවා දැන් මේ වහසිබස් තොඩන මේ සමහර දේශපාලන නායකයන්ට අපි කියනවා මේ තවමත් අරගලයේ අරගලයෙන් එළියට ආපු ඒ ඉල්ලීම් තාමත් වලංගුයි. එතකොට අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම කියලා ඉස්සරහට අපි ඉස්සරහට මේ රටට ඉස්සරහට දාලා තියෙන මේ ඒ ක්‍රියාකාරී සැලැස්ම මේ රටට ඉතාමත් උචිත ඔබින දෙයක් අපි පොදුවෙන්ම ඒකෙන් ඉල්ලා සිටින ඇවිල්ලා ක්‍රම වෙනසක් සිස්ටම් චේන්ජ් එකක් මේ සිස්ටම් චේන්ජ් එක නැතුව මේ රට ගොඩ ගන්න බැහැ අපි දන්නවා මේ දැන් ඇවිල්ලා ඉන්නේ කිසිම ජනවරමක් නැති කිසිම පරමාධිපත්‍ය බලයක් නැති කිසිම බලයක් නැති අර හිස් පඹයක් වගේ මිනිහෙක් ඇවිල්ලා අර විධායක ජනාධිපති පුටුවේ ඉඳගෙන එයාගේ විධායක බලතල පාවිච්චි කරලා සමහර දේවල් කරන්න හදනවා අලුතෙන් පනතක් ගේනල්ලා තිනවා ගේන්න හදනවා දැන් ඒක මේ මාසේ 30 වෙනිදා වෙනකන් පොඩ්ඩක් කල් දාලා තිනවා මහජන අදහස් හා යෝජනා විමසන්න ප්‍රතිදස්ත පනත ඒ මොකටද ගේන්නේ කිව්වොත් එම මේ රටේ ඒගොල්ලන්ගේ මේ වික්කම සිංහ වෙන ඒ පාලකයාට අවශ්‍ය වෙලා තිනවා මේ රටේ ලාභ ලබන ගොඩක් රජයේ ආයතන විකුණන්න අවශ්‍ය වෙලා තිනවා විදේශ රටවල් වලට මේ රටේ වටිනා ඉඩකඩම් විදේශීය සමාගම් වලට විදේශීය රටවල් වලට විකුණන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වයින් වෙන මොනවත් නෙමෙයි කරන්නේ රටට යහපතක් වෙනා නම් කමක් නැහැ. හැබැයි ඒ වයින් විත් වෙන්නේ අර කොමිස් කුට්ටි සාක්කුවට දාගන්න එක විතරයි. ඉතින් ඒ හින්දා මේ දේවල් කරනකොට මෙතනින් රැකියා අහිමි වෙන, තමන්ගේ අයිතිවාසිකම් අහිමි වෙන, ඒ වගේම මේ කරන දේවල් වලට විරුද්ධ වෙන ඒ පොදු මහ ජනතාව මර්ධනය කරන්න තමයි මේ ප්‍රතිදස්ස පනත ගෙනල්ලා මුළු රටේම ආණ්ඩුවේ දූෂණයට ආණ්ඩුවේ වංචාවට විරුද්ධව ඉදිරිපත් වන හැම කෙනාවම ත්‍රස්තවාදියෙක් බවට පත්කරන කටයුතු කරලා තින්නේ. ඉතින් අරගලයේ අරමුණු සාක්ෂාත් වෙනකන් ඒ අරගලයේ ඉවර නැහැ කියන එක අපි කියන්න කැමැතියි. ගාලු මෝදර අරගල කරුව විදිහට අද අපි මේ ආවර්ජනය කරන නම වෙනිදාව කියලා කියන්නේ පහුගිය අරගලයේ ඇතුලේ ආපහු ඇරිලා බැලුවොත් මේ නම වෙනිදාව කියන එක මේ රටේ කොටස් දෙකකට දෙවිධයකට බලපහලා තියෙනවා. එකක් තමයි අපි දන්නවා මහ ජනතාවගේ පැත්තෙන් ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බලාපොරොත්තු අත් නොහරපු අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් වැඩ කරන එතනින් එහාට ගිහිල්ලා මේ රටේ මේ දේශපාලනය සහ මේ ආර්ථික ක්‍රමයට එහා ගියපු අලුත් දේශපාලන සහ ආර්ථික ක්‍රමයක් වෙනුවෙන් දහඩිය ශ්‍රමය වගුරුවන සියලු දෙනාටම මේ මැයි 9 වෙනිදාව කියන එක වැදගත් කොට සලකන්න හේතුව තමයි මැර බලයට එරෙහිව ජන බලය ප්‍රදර්ශනය කරපු දවසක්. මොකද අපි දන්නවා මේ රටේ ජන පීඩක ආණ්ඩු ඒ වගේම ඒකාධිපතිවාදී පාලන තන්ත්‍ර වෙනස් කරලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්
දිනාගන්න ජනතාව පාරට බහපු හැම වෙලාවකම නීතියට එහා නීතිය භාවිතා කරලා ඒවා මර්ධනය කරා වගේම නීතියෙන් එහා ගිහිල්ලත් අවිබලය මැර බලය පාවිච්චි කරලා ජනතාවගේ හඬ යටපත් කරපු ඉතිහාසයක් තමයි පහුගිය ඉතිහාස පුරාම තිබුණේ. අපි දැක්කා 1971 මේ තිබුණු ආර්ථික පීඩාවට අසාධාරණකම් අයුක්ති සහගත දේවල් වලට විරුද්ධව තරුණයෝ එදා නැගී ඉන්නකොට ඒක අවිබලයෙන් මර්ධනය කරා මේ රටේ ආණ්ඩුව. ඒ වගේම අපි දැක්කා 87 89 ඒ වගේම උතුරු නැගෙනහිර යුද්ධය මේ විදිහට ඒ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හඬ යටපත් කරගන්න අවිබලය මැර බලය යොදාගෙන මේ ආණ්ඩුවේ හඬ යටපත් කළා. ඒක නිසා පාලකයන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම පහුගිය අරගලයට අදාළව මැයි 9 වෙනිදා කියලා කියන්නේ ඔවුන් කැමති මේ වාර්ෂික දින දර්ශනයේ ඇතුලේ 9 වෙනිදාව කියලා දිනයක් නැත්තම් ඔවුන් ඒකට වඩාත්ම කැමති. මොකද ඒ තරම් 9 වෙනිදාව කියන එක ඒ මැර බලයට එරෙහිව මේක මැයි 9 වෙනිදා ගාලු මෝදරට අදාළ විතරක් නෙමෙයි ඉතිහාසයේ පුරාම මේ ජනතාව මත පටවපු පීඩාව ඒ වගේම අවියෙන් මැර බලයෙන් යටපත් කරන්න හදපු ඒ දේශපාලනයට විරුද්ධව තමයි ජනතාවේ විදියට ජන බලයෙන් ප්‍රතිචාර දක්වන්නේ. ඒක නිසා දැන් අවුරුද්දකට පස්සේ දැන් මේ ආණ්ඩුවේ ඉන්න එක එක මැති ඇමතිවරු ඒ වගේම අද බොරුවට විපක්ෂයට ඇවිල්ලා මහින්දට විරෝධය දක්වන මේ විමල් වීරවංශලා වගේ අයත් අද මහලොකුවට අරගලයේ සම්බන්ධයෙන් කතා කරන්න පටන්ගෙන තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම කියන්න ඕන දැන් අර විමල් වීරවංශ දැන් දින කිහිපයකට උඩදී 9 වෙනිදා සැඟවුණු කතාව කියලා පොතක් ගහලා දැන් ඒක හැමතැනම අරන් ගිහිලි ඉවර වෙලා අරගලයේ සම්බන්ධයෙන් යම් බොරු ප්‍රචාරයන් ටිකක් නිර්මාණය කරන්න පටන් අරන් තියෙනවා. ඔහු මොකද්ද කරන්නේ? ඒ තමයි මේ අරගලයේ ඇතුළට කුමන්ත්‍රණ න්‍යායක් කියන එකක් ඈඳවලා ඔහු ඔප්පු කරන්න උත්සාහ කරනවා. මේ ගාලු මෝදර ක්‍රියාත්මක වුණු අරගලයේ යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තිබුණා කියන එක. ඒ නිසා අපි විමල් වීරවංශට පැහැදිලිව මතක් කරනවා කුමන්ත්‍රණයේ තිබ්බේ කොතනද කියන එක. පැහැදිලි එදා අරලියගහ මන්දිරේට මැරයෝ ගෙනල්ලා පොව්වලා දේශබන්දුලා එක්ක පොලිස් ආරක්ෂාව හමුදාව කැඳවලා හමුදා ආරක්ෂාව ඇතුලේ ගාලු මෝදරට පහර දෙන්න වුණ ආවා. ඒතර අපි අහනවා දැන් අපි දේ ඒ කුමන්ත්‍රණය කරේ. අපි අහන විමල් වීරවංශගෙන් අපි දේ ඒ කුමන්ත්‍රණය කරේ. ඊට පස්සේ එදා දවස අද වගේ මතකයි ඒක ඊටාම සැලසුම් සහගතව එල්ල කරපු ප්‍රහාරයක් කියන එක දින ගණනාවක් බලන් ඉඳලා හරියට සැලසුම් කර එල්ල කරපු ප්‍රහාරයක්. මොකද උදේ වරුවේ කියලා කියන්නේ ඊට කලින් දවස්වල රාත්‍රී කාලේ පුරාම අපේ සහෝදර සහෝදරයෝ ඒ හිටපු ජනතාව සියලු දෙනා වැඩ කරලා මහන්සි වෙලා අරගල ඇතුලේ අරගල භූමිය ඇතුලේ මහන්සි වෙලා අනිත් පහෝදා උදේට ටිකක් නිින්ද යන වෙලාව ඒ වගේම මූණකට හොද ගන්න යන වෙලාව ජනතාව මිනිස්සු අඩු වෙන වෙලාව හොඳට බලලා තමයි එදා ඇවිල්ලා ප්‍රහාරය දියත් කරේ. ඒක නිසා ඔය සනත් නිශාන්තලා වගේ අය සනත් නිශාන්තලා තමයි ඇවිත් එදා අතුරුදහන් වූවන්ගේ ඒ පවුල්වල හට්ටකට පහර දුන්නේ සනත් නිශාන්ත. සනත් නිශාන්තත් එක්ක හිටපු බොඩිගාඩ්ලාගේ ඉනේ තිබුණේ මොනවද? ඔය සනත් නිශාන්ත කියපු ජනාධිපති ලේකම් කාර්යාලයට ප්‍රදානය කරන්න ආපු සංදේශයද? නෑ, ඔවුන්ගේ ඉනවල වල තිබ්බේ පිස්තෝල. ඇවිල්ලා ගහපන් කුඩු කරපන් කියද්දි සනත් නිශාන්ත ඔව්ෙත් එක්ක ආපු බොඩිගාඩ්ලා ඒ හට්ටවලට ගැහුවා. ගිනි තිබ්බා. අපි පැහැදිලිව නිරවුල්ව දෙන්න ඕනි තැන්වල සාක්ෂි දීලා තියෙනවා. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක්වත් අවශ්‍ය නැහැ. සනත් නිශාන්ත දවස් 28කට හිරගත වෙන්න සිද්ධ වුණේ අන්න ඒක නිසා. ඒ නිසා අපි අහනවා කවුද කඩාකප්පල් කාරයෝ? කවුද කුමන්ත්‍රණ කාරයෝ? විමල් වීරවංශ මතක් කරලා දෙන්න කැමති. ඒ වගේ විමල් වීරවංශට විතරක් නෙවෙයි මේ අරගලයේ සම්බන්ධයෙන් මේ බාහිරෙන් බලලා ඉවර වෙලා කටමැත දොඩන මේ අරගලයට මඩ ගහන බොරු අපවාද බොරු මතවාද ගොතන කාට වුණත් අපි කියන්න කැමති පරීක්ෂකයෙක් විදිහට උත්තර දෙන්න අපි සූදානම්. ඒක තමයි තව දින කිහිපයකින් ශාස්ත්‍රීය පරීක්ෂණයක් අපි එලි දක්වනවා. ඒ මේ රටේ විශ්වවිද්‍යාලවල කතිකාචාර්යවරු මහාචාර්යවරු ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ ඉන්න ඒ ඇකඩමික්ස්ලා එක්ක අපි මේ පරීක්ෂණ කෘතිය ළඟදිඹ එලි දක්වනවා. ඒකෙදි විශේෂයෙන්ම කියන්න කැමති බාහිරින් බල්ලා නිරීක්ෂණය කළා මේ අපවාද ගොඩනගනේවට මේ මඩ ප්‍රචාරවලට අහු වෙන්න එපා. සහභාගීත්ව නිරීක්ෂණ ක්‍රමවේදෙන් අපි කරපු පරීක්ෂණේ එළියට ගේනවා. ඒ පරීක්ෂණ ඇතුලේ අඳුරගෙන තියෙනවා කොහොමද අරගලේ පෙළ ගැසුනේ, අරගලේ පෙළ ගැහෙන්න හේතු මොනවද,
එවැගේම මේ අරගල ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මතුවුණු නව මානයන් මොනවද ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සකසන්න ජනතාව එකට එකතු වෙලා සාකච්ඡා කරලා කොහොමද ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රතිපත්ති සම්පාදනය කරගන්නේ කියන ආදර්ශය ගෙනාවේ කොහොමද එවැගේම ඒ අරගල ඇතුලේ තිබුණු දුර්වලතා ගැනත් අපි සාකච්ඡා කරන ඉතාම පරීක්ෂණාත්මක ඉලක්කයක් කරන එක නිසා එදාට ඔය විමල් වීරවංශට උත්තර ලැබෙනවා ඒක නිසා විමල් වීරවංශලා ගොතන කතා ගොතන පොත ඒ වගේ ඇතුලේ මේ ඇත්ත කතා නැහැ ඒ නිසා අපි අහනවා විමල් වීරවංශගෙන් ඔයා අච්චර අරගලයේ සම්බන්ධයෙන් මේ ලිව්වනම් එදා 7 වෙනි මාසේ 9 වෙනිදා මහ ජනතාව ඇවිල්ලා කොළඹ වටලන වෙලාවේ අර WDC එක උඩ ඒ උස ගොඩනැගිලි උඩ මැෂින් ගන් හයි කරලා තිබුණු ඒවා සම්බන්ධයෙන් ඔයාගේ පොතේ කොහෙද ලියලා තියෙන්නේ රබුක්කනදී වෙඩි තියලා ඝාතනය කරපු ඒ චමින්ද සහෝදරයා ගැන ඔය පොතේ පිටුවෙන් වෙලා තියෙනවද ඒ වගේම ගෝල් ෆේස් එකේ අපේ සහෝදරුන්ට ඔලු පැලෙන්න ගැහුවා අත්අඩංගුඩ ගත්තා අනීතිකව පැහැර ගැනීම සිද්ධ කරා ඒව ගැන කොහෙද ඔය පොතේ ලියලා තියෙන්නේ ඒක නිසා දැන් විමල් වීරවංශ මේ තමන්ගේ කුපාඩිකමට දේශපාලන වාසිතක දැන් තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න දැන් මේ අරගලයට මඩගසමින් එක එක ප්‍රකාශන කරමින් ඉන්න ඒක නිසා අපි කියන ඔය ප්‍රකාශන වරංගු නැහැ ඕවට මහ ජනතාව අහුවිච්ච කාලේ ඉවරයි ඇත්ත මොකද්ද කියන එක මේ රටේ ඕනතරම් පහුගිය අවුරුද්ද පුරාම ගත්තොත් ඒක සක්සුදක්සේ පෙනිලා තියෙනවා 7 වෙනි මාසේ 5 වෙනිදා එලි දක්වපු ගාලු මෝදර අරගලේ හෙට දවස ඒ ක්‍රියාකාරී සැලැස්ම ජනගත කරලා තියෙනවා ඒක අරන් බලන්න එතකොට තේරෙයි විමල් වීරවංශලා කියපු කුමන්ත්‍රණයක්ද මේක එහෙම නැත්නම් මේ අරගලේ කියන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම වෙනසක් දක්වා යන අරගලයක්ද ජනතාවගේ අරගලය කියන එක හොඳට පැහැදිලිව පේන තියෙනවා ඒක නිසා ඒ හැමෝටම උත්තර දෙමින් අද දවසේ අපි මේ 9 වෙනිදා මේ විදිහට අනුස්මරණය කරනවා අද මැයි 9 වෙනිදා මේ 9 වෙනිදා කියන්නේ ලංකා ඉතිහාසයේ තුල මේ රාජපක්ෂ නැමැති ම්ලේච්ඡ අමන සංස්කෘතිය ඒ දේශපාලන සංස්කෘතිය කළු ආකුරෙන් ලියපු දවසක් විදිහටත් ඒ වගේම ශ්‍රී ලාංකීය මිනිසුන්ගේ ගැහෙන කකියන සහෘදමත් අපේ මිනිසුන්ගේ හදගැත්මේ රාවය ගිගුම් දෙච්ච දවසක් තමයි මේ 9 වෙනිදා කියන්නේ ඒ 9 වෙනිදා අද වසරක් සපිරෙන මොහොතේදී අපි අද කතා කරනවා ඒ කතා කරද්දී මම ඇත්තටම වඩා සන්තෝෂයෙන් කතා කරනවා ඒ හේතුව තමයි එදා ඒ අරගලය පටන් ගත්තේ අප්‍රේල් 9 වෙනිදා ඒ 9 වෙනිදා ඉඳලා මාසයක් ගිය තැන මේ 9 වෙනිදා අපිට ප්‍රහාර එල්ල කරද්දී අර රාජපක්ෂලා හිතාගෙන හිටපු ඒ දේශපාලන භූමිය දේශපාලන මතිමතාන්තර මේකේ පැල කරන්න දෙන්නේ නැතිව ඒ ම්ලේච්ඡ විදියට අමන විදියට අපිට ප්‍රහාර එල්ල කරපු විදිය ලෝකයටම දකින්න සලස්සපු දවසක් තමයි අද. ඒකට ස්තුතිවන්ත වෙනවා මෙතන තියෙන සියලුම මීඩියා වලට විශේෂයෙන්ම මෙතන තියෙන සුප්‍රීම් ටීවී සියත ඒ වගේම දෙරණ විශේෂයෙන් මතක් කරන්න ඕනේ සිරස ඒ වගේම සරණ මේ සෑම මාධ්‍ය කරාම මේ රාජපක්ෂලාගේ ම්ලේච්ඡ අමන සංස්කෘතික දේශපාලනය මුළු ලෝකෙටම පෙන්වන්න උදව් කරාට මේ වෙලාවේදී කියන්න ඕන කාරණාව තමයි මේ අරගලය කියන්නේ ගෝල් ෆේස් එකට නතු වෙච්ච එකක් නෙවෙයි මේ අරගලය කියන්නේ සමස්ත රටේම මිනිසුන්ගේ හදවතේ පැන නැගපු එකක් හැබැයි මේ අරගලය පැන නැගුණේ නෑ පැන නැගුවා ඒ මේ රාජපක්ෂලා නැමැති මේ නරුම ම්ලේච්ඡ පාලකයන්ගේම එක්තරා න්‍යාය පත්‍රයක් මේ තියෙන හැමදේම රාජපක්ෂලාගේ න්‍යාය පත්‍රයක් උඩ තමයි සක්‍රියව උනේ. ඒකට මම හේතු කාරණා සහිතව මම අද පැහැදිලි කරන්නම්. ඒකේ ප්‍රධානම හේතු කාරණාව තමයි අපිට කුස්සියේ තැනින් තමයි අරගලයේ පටන් ගත්තේ. මේ කුස්සියේ අරගලයේ පටන් ගනිද්දී කුස්සියේ උයන අම්මගේ ඉඳලා හැම දරුවෙක්ගේම කුසට ආහාරක් නැතුව ලියන්න පොතක් පෑනක් නැති වෙන තරමට අපේ ආර්ථිකය කඩා දැම්මේ කවුරුවක්වත් නෙවෙයි මේ රාජපක්ෂලා නැමැති නරුම දේශපාලන සංස්කෘතිය. ඒ හරහා වුන් දැනගෙන හිටියා මේ රටේ කැළඹීමක් ඇති වෙනවා කියලා. ඔබට මම නැවතත් සිහිපත් කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විදිහට පත් වෙලා මාස දෙක තුනක් යනකොට ගෝල් ෆේස් එකේ එයා බෝඩ් එකක් ගහනවා මොකද්ද අර උද්ඝෝෂණ භූමිය කියලා
ගෝල්ෆේස් එකේ බෝඩ් එකක් ගන්නවා ජනාධිපතිවරයා විදිය වෙලා මාස කිහිපයක් ගත වුණ තැන උද්ඝෝෂණ භූමිය කියලා මේ මොකක්ද එන්නේ හදන්නේ කියලා ඔබට මම පැහැදිලි කරන්නම් ඒ ආ මේක බලාපොරොත්තු වුණා මේ විදියට මිනිස්සුන්ගේ ආර්ථික සමාජීය දේශපාලන වශයෙන් අස්ථාවර කරද්දි කුස්සියෙන් පටන් ගත්ත මිනිස්සු මේ සමස්ත සමාජයම නැගිටිද්දි මුන්ට විරුද්ධව උන්ට හඬක් නගන්න ගෝල්ෆේස් එකේ පොඩි ඉඩ කඩසක් ඔවුන් වෙන් කරලා තිබ්බා මේක මහා ප්ලෑන් එක එක්තරා සංදිස්ථානයක් ඔබට මතක ඇති ජේ ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙලා විදියට පත් වෙලා ඉද්දි අගමැතිවරයා බවට පත් වෙලා හිටියේ ඩීබී විජයතුංග හැබැයි ඒ ජනාධිපතිවරයා මරණයට පත් වුණාට පස්සේ අගමැතිවරයා විදියට පත් වෙනවා ඩීබී විජයතුංග ජනාධිපති විදියට අර අතිරික්ත කාලය මේ රටේ ජනාධිපති විදියට වැඩ කරන්න අන්න ඒක බලාපොරොත්තු වුණා මහින්ද රාජපක්ෂ නැමැති මේ කට්ට කෛරාටික අමන මේ දේශපාලනය මොකද්ද ඔහුට තුන්වෙනි වතාවට මේ ඉල්ලන්න බෑ ඡන්දේ ජනාධිපති වර්ණයට එයා බැලුවා මේ ඉතිහාසය ඉතිහාසය තුල බලලා පත් කළා ගෝඨාභය පත් කළා අරුබුදයක් ඇති කළා ගෝඨාභය අරුබුදය හරහා එළවලා ඔහු බලාපොරොත්තු වුණ අගමැතිවරයා විදියට ඉඳගෙන ජනාධිපතිවරයා විදියට පත් වෙන්න ඒකට තමයි මේ සමස්ත සැලැස්ම ඔහු නිර්මාණය කරන්නේ හැබැයි ඔවුන්ට වැරදුනා තැනකදී ඒ වැරදිච්ච තැන තමයි මේ අරගලය පටන් ගත්තේ මිනිසුන්ගේ සංවේදීකමත් එක්ක මිනිසුන්ගේ ආදරණීයත්වයත් එක්ක අපේ තරුණ කෙල්ල කොල්ලන්ගේ හැඟීම් එක්ක පටන් ගත්ත අරගලයක් මේක. ඒ අරගලය සීමිත 10ක් 15ක් 1000ක් 2000ක් නෙවෙයි ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගෙන් අරගල භූමිය පුරවන්න පුළුවන් තැනට මේකපත් වුණා. ඒ පත් වෙච්ච එක තමයි විජයග්‍රහණයක් ජයග්‍රහණයක් දක්වා අපි ගෙන ගියේ. අනිත් කාරණාව තමයි මෙතනදී මතක් කරන්න ඕන අනිත් කාරණාව මේ අරගලයේදී මේ නවවෙනිද කියන්නේ අද මේ වෙනකොට අපි හොස්පිටල් වල මේ වෙනකොට අපි හොස්පිටල් වල හැබැයි මේ අරගලය නිර්මාණය කරද්දී ඔවුන් මේ ප්‍රහාරයේ පිටුපස ඉන්නවා කවුද රාජපක්ෂලා රාජපක්ෂලා මේ ප්‍රහාරයේ පිටුපස ඉන්නවා කියන එකේ අනිත් පැත්ත තමයි ඔවුන් රාජපක්ෂලට යන්න එපා කියලා කණ්ඩායමක් අරලියගහ මන්දිරයට ගෙනලා එපා කියලා එතන කලකෝහලයක් ඇති කරලා ඒගොල්ලෝ මයිනගෝ ගමට ගහද්දී ඔවුන්ම පිරිසක් ගෙන්නලා බේරවැවේ පැත්තේ පොළු මුගුරු සහිතව උදේ පාන්දර ඉඳලම රැස් කරලා තියාගෙන ඉන්නවා මොකටද මයිනගෝ ගමට කට්ටියක් ගහනවා කවුද ඒ රාජපක්ෂලාගම කණ්ඩායමක් ඒ කණ්ඩායමට ගහද්දී රාජපක්ෂලාගම කණ්ඩායමක් හදාගෙන ඉන්නව ඔවුන්ට ගහන්න ඒ ගහලා පොඩි කලකෝලලයක් ඇති කරලා මේක වෙනස් මගකට ගෙනියන්න තමයි ඔවුන්ගේ ප්ලෑන් එක තිබ්බේ හැබැයි මේ අසනත් නිසාන්තල වගේ මේ අමන හැත්ත මේගොල්ලොන්ට වැරදුනා එතනින් පටන් ගත් එතනින් අවසන් නොවෙච්ච ඒ මිනිස්සුන්ගේ සංහාරය දිගට කරගෙන ඉද්දි ගෝල් ෆේස් එකේදී මේ හැම මීඩියා එකක්ම ලෝකෙටම පෙන්නවා අපේ මිනිසුන්ට කොහොමද සලකන්නේ කියලා අපේ අතේ තිබ්බේ ජාතික කොඩිය විතරයි හදවතේ තිබ්බේ ආදරය ඒ ආදරය සහිත මිනිසුන්ට ජාතික කොඩිය සහිත අතේ දාගත්ත අපේ කොල්ල කෙල්ලන්ට පොළු මුගුරු වලින් ගහද්දි අපේ රටේ මිනිසුන්ට ඉවහුන් නැතුව ගියා. Taman ඇදගෙන හිටපු ඇඳිවතත් එක්ක තමයි සමහරලාට අරගලයට දුවගෙන ආවේ. හැබැයි එතනදී ඔවුන්ගේ ප්ලෑන් එක කඩාකප්පල් වුණා. ඒ නිසා අර මහරජා සීන් එකේ හිටපු මේ රට සින්නක් කරව ගත්ත ඒ රාජපක්ෂ නැමැති නරුමිය පෑල දොරෙන් පිටිපස්ස දොරෙන් පන්නා දමන්න එදා අරගලයට හැකි වුණේ අන්නේ අරගලයට එක්ක එකතු වෙච්ච මේ මහා ජන පෞරව නිසාමයි. ඒ නිසා මේ අරගලය සමහර වෙලාවට මේ වෙලාවේ හැමෝම මේ දේශපාලන කඳුර වල හැම එකක්ම අපේක්ෂා කරනවා නිර්පාක්ෂික සහ අරගල කියන මේ නම් දෙක මේ පොළවේ සමතලා කරන්න. ඒක දවල් හින නෙවෙයි. ඒක මේක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. මොකද මේ මිනිසුන්ගේ හදවතින් තමයි අරගලය පටන් ගත්තේ. මේ මිනිසුන්ගේ හදවතේ තමයි මේ අරගලය පැලවෙලා මේකට ජාතක වුණේ එනිසා ඒක කවදාවත් කරන්න හම්බ වෙන්නේ නැහැ එනිසා එදා නැටුවට හෙට දවසේදී මේ භූමිය නටන්න බෑ මේ අරගලේ අපි ජයග්‍රහණය කළා බට අපිට විජයග්‍රහණය කරන්න බැරි වුණා මොකද විජයග්‍රහණය කරන්න බැරි වුණේ මේක සමහර තැන්වලදී අපිට අරගලේ අවසානයේදී වෙච්ච අඩුපාඩුත් එක්ක හැබැයි විජයග්‍රහණය අපිට පේන මානේ තියෙනවා ඒ විජයග්‍රහණයට යන්න නම් අපේ සමස්ත ලාංකීය පුරවැසියෝ එකවන්ව අත්වැල් බැඳගෙන මේ වෙනුවෙන් අපි සටන් කරන්න ඕනේ මේ වෙනුවෙන් එකතු වෙන්න ඕනේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොතා මේ මාතෘ භූමිය වෙනුවෙන් මේ වගේ මරගලයක් 1956 ත් වෙනවා
मेवागे में का क्या भाई ये आरगले दियार वेला इधे आरगले एक मूली का ते दिच्छ काटती है ये वाग मेवागे में गुटी क्या हुआ मेवागे में गुटी का आला है भाई ये आरगले दियार वेला गिया एक एक किना वरदान वरा प्रसाद आरगन है मोम की ना मैं आरगले एक हिसाक नहीं किया एक मनीषा मतलब मैं अभी विजय ग्रहण करे मुकद मेरे पावला देन काटती है ने मेरे सल्ली वाला डगान काटती है ने එනිසා මේ අරගලය අපි විජයග්‍රහණය දක්වා යන මාවතේදී අද කියන්නේ අමරණීය දවසක් මිනිසුන් එකවන්ව එක්රැස් කරපු දවසක් එනිසා සමස්ත රටේම මිනිසුන්ට අපි ආරාධනා කරනවා එන්න එකතු වෙන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ විජයග්‍රහයි ගමනට යන්න අර තව කතාවක් තියෙනවා බේබි බේබි කියන්නේ අතදරුවානේ අතදරුවා කියනවා මේ මොනවාද මේ මේක ඇමරිකන් ඇමරිකන් එම්බසිය හරහා සක්‍රිය වෙච්ච श्रीलंका नरी नाटक विशेष पत्लो विकुम सिरी ए विकुम सिरी राणी विक्रम सिंह विकुम सिरी ने यागे कर्तव्य तम तीन तीन मदे वाल विकुल मुखद याट हरिज्ञ मिहित्ने औपपाति कथंदर इन निशा ये विकुम सिरी बल उम विकुन राजपक्सला बरीवे इच्छुरला जीवत्तर මේ රටට ආපු මුදල් වලින් ඇමරිකන් ඩොලර් බිලියන 19ක් පිට රටට ගිහිල්ලා තියෙනවා කියලා සංවිධාන වලින් කියනවා මේ වෙනකොට සමහරලාට ඒක සංගණනය කළා තියෙනවා බිලියන 30කට වඩා මේ රටට අයිති වෙන්න ඕන සල්ලි පිට රටවල වල තියෙනවා කියලා අන්න ඒව ගන්න වැඩපිළිවෙලක් මේ වෙනකොට බිම් මට්ටේ මිදලා සක්‍රියව කරගෙන යනවා එනිසා ඒ සමස්ත දේශපාලන කඳවුර වලට කියනවා උඹලා එදා නැටුවට ආපහු මේබි මේ සෙල්ලම් කරන්න අපිට දෙන්නේ නැහැ. අපි තවම මැරුනේ නැහැ. උඹලා එදා මට 6 දෙනෙක් ගහනවා. තව අපේ ඉන්නවා මනුරංග සහෝදරයා. ඒ වගේ ගුටි කාපු ගොඩාක් සහෝදරයෝ ඉන්නවා. ඒ සහෝදරන්ට නැවත ජීවිතයක් දුන්නේ මේ මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් තවත් යුතුයකම් කරන්න. ඒ යුතුයකම ඉවර කරනකන් උඹලට අපිව මරන්න බෑ. ඒක මැරෙන්නේ නැහැ. ඒ නිසා හෙට දවසේදී මගේ මාතෘ භූමියට ජය වේවා කියලා මම අවසන් කරනවා. ගෝටාගෝගම අරගලට පහර දීලා වසරක කාලයක් ගත වෙනවා මම සංජීව ජයශාන්ත අන්තරිම දෙලේ ඒත් මේ සම්බන්ධව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ දැන් මේ වන විට අරගලේ නූර් සහෝදරිය මාලිගාවත්ත පොලිසිය මගින් දැන් ටික මොහොතකට කලින් අත්තරංගුවට අරගෙන තියෙනවා ඒ කියන්නේ මේ මර්ධණය වසරක කාලයක් ගිහිල්ලත් අද පිළිමිමු වෙනවා මේ මර්ධණය අවසන් කරලා නැහැ කියලා. දැන් අද අපි උදෑසන විරුසැමරුම තියන්න ගෝල්පෙස් භූමියට ගියා. දැන් එතන පොලිස් නඩයක් හිටියා. මම හිතන්නේ SSP කෙනෙක් හරි DIG කෙනෙක් හරි හිටියා. ASP කෙනෙක් හිටියා අපිට නිතරම බාධා කරන දිල්රුක් කියන දිල්රුක් නැමැත්තා. ඉතින් මේගොල්ලෝ එතන අපිට අර්ග මේ ගෝල්පේස් භූමියේ මෙතෙක් අපි විරුසැමරුම කරගෙන ආව සෑම නවවෙනිදාම ඒකත් සාකච්ඡා කරලා පොලිසියත් එක්ක තමයි මේක ස්ථානයක් වෙන් කරලා අපි ගලේ. දැන් අද වෙනකොට ඒගොල්ලෝ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අරගෙන අද තියෙනවා මේක මේ අපේ අර්ගලේ අයගේ නම් දාලා ඒ අයට මේක ගෝල්පේස් එකට ඇතුළු වීම තහනම් කරලා देवस्थावे मे गरु महेश्वरतुमा विसिन निकुत करपु नियोगे अपि इल्ला हिटिया मोकद मे मिनिसु विश्वास करन्न बैने दैन मेक मे राजपक्ष पोलीसियक तियेन्ने ए नियोगे पवा कोटुव महेश्वरतुमागे नियोगे पवा अपिट कियव गन्न दुन्ने नै एक बलहत्कारयेन ऐदला गत्ता ते ईट अमतरव दैन
අපේ මේ පොඩි ළමෙක් ඉන්නවා මේ ළමයා බස් වලට ගේ වඩලා ඉදදී මේ ළමයා නැගිටවල ගන්නලු ඒ තරම් තිරිසන් වෙච්ච කාල කන්නේ පොලිසියක් තමයි දැන් මේ රටේ තියෙන්නේ එතකොට අපි දේශබන්දු තෙන්නකෝන් මේක ප්‍රධාන චූදිතයක් වෙන දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කරන්න එපයි කියලා 2023 තුන්වෙනි මාසේ 22 වෙනිදා පොලිස් මූලස්ථානයටයි පොලිස් කමිෂන් සභාවටයි පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා ඊට අමතරව අපි ඒවට පොලිස් කමිෂන් සභාවට විටින් විට සිහි කැඳවීම් දාලා තියෙනවා දැන් මම අදත් කතා කළා පොලිස් කමිෂන් එකට මොකද මේවට උත්තර නැත්තේ අපිට වාම උත්තර දෙන්න කියලා නැත්නම් අපි පොලිස් කමිෂන් එක ඉස්සරහට ඇවිල්ලා පිකට් එකක් කරනවා කියලා දැන් බය වෙලා කියන උත්තරයක් එවනවායි කියලා ඉතින් මේක මේ හිටපු ජනාධිපතිවරයා අගමැති මැතිඇමතිවරු දේශබන්දු ඇතුළු දේශපාලනික පොලිසිය සම්බන්ධයෙන් අද වෙනකන් කිසිදු පියවරක් අරගෙන නැහැ මේ වෙලාවට වෙනකොට දේශබන්දු තෙන්නකෝන් ඉන්න ඕනේ පොලිස් මූලස්ථානේ නෙමෙයි වැලිකඩ බන්ධනාගාරේ නමුත් එහෙම දෙයක් වෙලා නැහැනේ එතකොට ගිය මැයි 9 වෙනිදා පහර දුන්න අමු අමුවේ නූර් සහෝදරිය අදත් ඒක පිළිබිඹු කරලා අද අත්අඩංගුවට අරන් තියෙනවා මාලිගාවත්ත පොලිසිය ඉතින් අපි අද ගෝල්පේස් පිටියේ ඉඳලා කොටුවට එනකොටත් අපි පසුපස්සේ යුනිෆෝම් ඇඳගත්ත නිලධාරී බුද්ධ්‍යාංශ නිලධාරී යොදවල කොටුවේ ස්ටේෂන් එකේ ඉන්නත් නෑ අපිට ආ ඕගොල්ලෝ දැන් එහෙනම් ගෙවල් වලට ගියා නම් හොඳයිනේ කියන තරමට අනීතිකව කටයුතු කරන දූෂිත කාලකණ්ණි පොලිසියක් තමයි අද මේ රටේ තියෙන්නේ එතකොට අපි එතනින් UN එකට පෙටිෂන් එකක් හදලා බාර දුන්නා අද දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරන්න එපා ජනාධිපතිට මේ වෙනකම් පියවර අරන් නැහැ හිටපු ජනාධිපතිට අගමැතිට මැතිඇමතිවරුන්ට එතකොට එතනටත් පොලිස් නටයක් ඇවිල්ලා අර කට අරගෙන බලන් ඉන්නවා මොකද දැන් මෙතන වෙන දේවල් දෙන්න එපා දේශබන්දුට UN එකේ නිලධාරීන් පාව පුදුම වෙනවා ඊට ටිකක් මීටර් 20ක් විතර එහෙන් කට අරන් බලන් ඉන්නවා ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙක් ඇතුළු රාජපක්ෂ පොලිසිය කීප දෙනෙක් එකෙක් අතේ ෆෝන් එකක් තියෙනවා ඉතින් දැන් දෙනවා ඇති ආර්ගලේ කට්ටිය කියලා මම දැන් දන්නවනේ අපිව ඉතින් එහෙම තත්ත්වයක් තියෙන්නේ ඊට පස්සේ ගෝල් ෆේස් එක ළඟදී අත්අඩංගුවට ගන්න හැදුවා ඉතින් දැන් ඇත්තටම මේ පොලිසිය කෝට් ඕඩර් එකක් ගත්තා නම් අපි ඉල්ලුවා එලා අපිට ඒක බලන්න ඕනේ රයිට් බලලා අපි එතනින් විඩ්‍රෝ කරනවා අපි කොහේ හරි විරු සමරුම කරනවා එතන බැරි වුණාට අපි ඒක එකපාරක්වත් අතාරින්නේ නැහැ ඉතින් මේ දිල්රුක් කියන සහකාර පොලිස් අධිකාරී තැන ඒ කෝට් ඕඩර් එක අතරමඟදී උදුරලා ගන්නවා මේ තිලින ගමේ මහත්තයාගේ කෝට් ඕඩර් එක ගරු මහේස්ත්‍රාත්තුමාගේ ඉතින් මේ වගේ රාජපක්ෂ නඩේට කඩේ යන අර රොඩ්‍රිගෝ කියලා ඉන්නවා සහකාර පොලිස් අධිකාරීවරේ එතකොට ඔය දිල්රුක් කියලා ඉන්නවා කඩේ යන කටුකන බල්ලෙක් අපි බය නැහැ අපි බය නැහැ අපි පෙටිෂන් එක හදලා දේශබන්දුව පොලිස්පති කරන්න එපයි කියලා පොලිස් මූලස්ථානයේ ඇතුළට ගිහිල්ලා පොලිස්පති හම්බෙන්න බය නැතුව කතා කරපු අපි මේ කටුකන දිල්රුක් රොඩ්‍රිගෝලට බය වෙන්නේ නැහැ අපිත් නීතිය දන්නවා අපි බය නැහැ එතකොට මේ කෝට් ඕඩර් එක අද ගත්ත එක අපි දන්නේ නැහැ ඒක තියෙන විස්තර ඒවා අපිට පෙන්වුවේ නැහැ මම එතන ඒ වෙලාවේ හිටියා මේ සංග්ලාස් දාපෝ ෂෝ කරන SSP කෙනෙක් හරි DIG කෙනෙක් හරි මම මිනිහාගේ නම දන්නේ නැහැ එතකොට දැන් මෙතන කරලා තියෙන්නේ ගරු මහේස්ත්‍රාත්තුමාට තපහසයක් නේ අධිකර ගරු අධිකරණයට ඒ ඔක්කොම සීරසෙන් අය ඔක්කොම වීඩියෝ කරලා තියෙන්නේ එතකොට ඉක්මනට බස් එකේ නැගලා යන්නලු මොන නීතියද මේ රටේ තියෙන්නේ ගෝල් ෆේස් එක ගිහිල්ලා දැන් අපිට එතන රැඳෙන්න බෑ මීඩියා වලට කියන්න එපාලු වොයිස් කට් දෙන්න එපාලු එහෙම දුන්නොත් ඇරස් කරනවලු මේ කවුද කියන්නේ අර අර මේ කටුකන බල්ලා මේ දිල්රුක් අපි බය නැහැ මාත්තු එකක් මතක තියාගන්න
ඔය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් අඩු ඉවරුනහම ඕගලන්ට පුළුවන් ඇපීල් එකක් දාන්න සුප්‍රීම කෝට් එකට හැබැයි සුප්‍රීම කෝට් එකෙන් නඩුව දුන්නහම ඔය කෝට් එක ගලවන්න ඔය දේශපාලකයෝ එන්නේ නැහැ පොලිස්පති එන්නේ නැහැ එදාට අනන්තවත් නිලධාරීන් අඬාගෙන ගෙදර ගිහිල්ලා තියෙනවා රස්සාව නැති වෙලා එහෙනම් හොඳට මතක තියාගන්න ඔය ඔක්කොම වීඩියෝ වෙලා තියෙනවා ගරු මහත්තයාතුමාගේ නියෝගය උදුර්ලා ගන්නවා ඒවා අපිට කියවන්න දුන්නේ නැහැ නමුත් අපි නීතියට අවනත වෙලා එතනින් පිටත් වුණා එහෙනම් හොඳට මතක තියාගන්න රාජපක්ෂලට කඩේ යන නිලධාරීන්ට කෝඩ් ගැලවෙන ඔය කොට ඔය දේශපාලකයෝ වෙන්නේ නැහැ පොලිස්පති එන්නේ නැහැ වෙන කොහෙවත් රස්සාවක් දෙන්නෙත් නැහැ හෝටලයක පිඟන් හොදන්න දෙන්නෙත් නැහැ ඒ හින්දා මතක තියාගන්න අරගලය මර්ධනය කරන්න හිතන්න එපා 2022 මේ නමේ ප්‍රහාරයෙන් පසුව මම අනුරංග 2022 මේ නමෙන් ප්‍රහාරයෙන් පසුව අවුරුද්දකට පස්සේ අද කතා කරන්න ලැබුණ සතුටා මේ වෙනකොට මේ අවුරුද්ද තුල 15 වතාවක වතාවකට වඩා අධිකරණයේ හැම වෙලේ පෙනී සිටලා තියෙනවා රජයේ දාපු නඩු වලට නමුත් මේ වෙන විට මෛනා මේ ප්‍රහාරයෙන් පස්සේ දැන් මම පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වෙලා තියෙනවා කාටවත් වැඩ කරන්නේ නැහැ හිස්කබලේ ආබාධයක් තියෙනවා තව විශ්වජීත් ඉඳුනිල් එහෙම තාමත් සමහර වෙලාවට හොස්පිටල් එකේ දැන් අදත් ඉඳුනිල් හොස්පිටල් එකේ කකුලේ ආබාධයක් නිසා किसी पुद्गलेट था साधारण अन्न अरगले अरगले करबू सामाजिक अंट किसी साधारण अन्न नम राजेन्दापू नडूल्ट अपे पीरस हेम इधर पत्ते नडूल निमाकुदे यदा राजे राजे निर्धारिय देशबंधु सा पोलिस पति लगे अक्रमात राजसेवे निशा सिदून गेटुबेन विशाल पुद्गल प्रमाण आबादकट लक्ना एवगेम देपाल विशाल प्रमाण विनाशुना अभी अभी नगिटे साधारण सामजे अभी इधिटा ये साधारण सामजे निर्माण कर युक्तिसागत सामज निर्माण कर अभी पुलवांग उपरी कटुतुगान उत्साह अतर युक्तिसागत अरगल करवां युक्ति इटन आस्था अभी सटन करना थैंक यू लक्तिरन पूत कट एहा की रट गन के कुमाक